Good evening, Lamai. Maaf, hello, Anda. Hello, sir. Baik. Kavish, Kavisha ka Dulanjana. Then photographic course ya kan? Quantity Di QS ada satu job market ya, tina dengan memi. Qatar ola, itu rat nemi me Saudi ola tina, nih. Untuk job market ya dengan Saudi ola tina. QS ada berapa langka bi ya, nih. Ibu langke. Working experience aja lah, dan training dah. Laksi panah ikhwa saya dekat dia. Dan QS lah boga lah, nih. Right. Enak, hemo inno nih. Api katakan ya, awasan nih, mereka udah be. Oke, inno nih. Surangga. Hari daru nih, api be. Katakan ya, bukan dah awasan malu tuh api. Aneh, Hansen wan, game miski, nama dah agan loko, kan, mat hemo. Ah, digantinya ini mungkin nih, mata mata puna. Pudgala venas kampiye nih, sir. Pudgala venas kampiye. Ikan api pudgala venas kamp. Api katakan ini, pudgala venas kamp apatah ini, kan? Stress management ini kira neta ini, samudra venas sim kalau mana kan? Change, ikan ini. Malaysia api katakan ini, organisasi change. Malaysia pun katakan stress management tu netang me organisation change dan change mana? Organisation state. Stress management ni organisation change dan change management ni. Make up kocar anda kah yang berkala ada. Sebab budgala minuskan mar tu kah waduh ni sah. Ini dah kerja sambidan yang bahir sah ada kah? Ada keranda jenis budgala Honda matrukawa se ada kata keran. Aye. Pudgala venas kam visheshayen tiyena lamayge ekai. Ekekin tiyenawana hemotuma neda. Kathada madum dennek katarath venas kam tiyena kota. Kochchara maruda ekata jeevath wenna dennek ekala. Nadesha vivaha kayida? Nes. Nes, ini nggak kali ini kan? Mati atau kira ini udah kayak begini mati.
right. අපි ළමයි කතා කරේ දැන් අපි කතා කරපු මතක් කරන් ගියොත් අහපව් සංවිධාන වෙනස් කිරීම. ඒ කියන්නේ සංවිධාන වෙනස සහ සංවර්ධනය. ඕගනයිසේෂන් චේන්ජ් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන කතා කරේ. ඒතර අපි ඇයි සංවිධාන වෙනස් කිරීම ගැන සාකච්ඡා කරන්නේ? මේ සංවිධාන වෙනස් කිරීම කියන එක අතිශයින් වැදගත් වෙනවා. මේ මොකද අපට කිසිම ආයතනයකටවත් කිසිම පුද්ගලයෙකුට වෙනස් නොවෙන්න බෑනේ. අපි වෙනස් වෙනවා. අපට ඕනි මායත්‍නයක් සාර්ථක ආයතනයකට නිරන්තරයෙන් වෙනස් වෙන්න වෙනවා. දැන් වර්තමාන ව්‍යාපාර පරිසරය තුල ගත්තොත් එහම අංක වෙනදට වඩා ගොඩක් මේක වැඩි. ඇයි? ව්‍යාපාර ලෝකේ මාර ගතිකයි. වෙනස් වෙනවා. ඒතර ඒකලාම මේ පාර කන්සියුම පාරිභෝගිකයන්ගේ රුචි අරුචිකන් නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඉස්සරට වඩා වේගෙන්. ජෙනරේෂන් එකේ ගැප් එකක් එක්ක ලොකු වෙනස්කම් තියෙනවා. 2000 පස්සේ වුන් අමුතු මේවුන් ඉන්නේ. 90 දශකයේ වුන් ඊළඟ ටිකක් වෙනස්ලා. 2010 වුන් මෙලෝ රහක්ම කට්ටියක් ඉන්නේ. 2000 පස්සේ වුන්. ඒතර 80 දශකයේ අය. අපි වගේ. ඊළඟට 70 දශකයේ ඒගොල්ලන්ට ලොකු වෙනසක් නැහැ. ඒතර මේ ඒ වගේ මිනිස්සුන්ගේ කාලෙත් එක්ක වෙනස් වෙනවා. ඒතර මේ අපට අපි සංවිධානය මේ සංවිධාන වෙනස් වෙන්න වෙනවා. වෙනස් වුනේ නැතුත් දැන් මේක හොඳම උදාහරණයක් තමයි එදා ඔයාලට දුන්න මේ නෝට් එකේ මේ වාණ්ඩ රොබර්ට් ඇලන් කියනවා ඇමරිකානු දුරකථන හා විදුලි සංදේශ සමාගමේ විධායක නිලධාරියෙක් විදිහට රොබර්ට් ඇලන් කියනවා චේන්ජ් ඕ ඩයි කියලා හිතන්. ඒ කියන්නේ වෙනස් වෙනවද නැත්නම් මැරෙනවද කියලා. අදහස් කරන්න මේකයි වෙනස් වෙන්න බැරි සංවිධානයකට පැවැත්මක් නැහැ කියලා කියන්නේ. එහෙනම් ඒ සංවිධානයේ ඉවර වෙලා යනවා වෙනස් වෙන්න බැරුණොත් තියෙන සංවිධානයේ පැවැත්මක් නැහැ. ඒ කියන්නේ පරිසරයත් එක්කලා වෙනස් වෙන්න බැරි සංවිධානයකට පැවැත්මක් නැහැ කියලා කියන්නේ. එيشා අපි ඕනිම සංවිධානයකට වෙනස් වෙන්න වෙනවා. එහෙනම් මොකක්ද අපි මේ කියන්නේ? පරිසරයක් තුල ඇතිවන්නා වූ වෙනස්කම් නිසා පරිසරයක් තුල ඇතිවන්නා වූ වෙනස්කම් නිසා ඒ වාට ගැළපෙන අයරින් සංවිධාන හැදගස්වා ගැනීම සංවිධාන වෙනසක් වශයෙන් අපි හඳුන්වනවා. හරි. පරිසරයෙන් පරිසරයක් තුල ඇතිවන්නා වූ වෙනස්කම් නිසා ඒ වාට ගැළපෙන අයරින් සංවිධාන හැදගස්වා ගැනීම තමයි මේ සංවිධාන වෙනසක් කියලා කියන්නේ. රයිට්. එතර අපි වෙනස් වෙනවා කියලා කියලා දැන් අපේ ගෙදර පුටු මැදසාලේ තියෙන පුටු ටිකයින් කළාම ඒකත් වෙනසක්. එහා පැත්තේ මුල්ල තියෙන පුටු ටික මෙහා පැත්තේ මුල්ලෙන් තියෙනවා. මෙහා පැත්තේ මුල්ල තියෙන මල් පොච්චි එහා පැත්තේ තියෙනවා. ඒත් වෙනසක්. ගෙදරට ආව අයත් කියනවා ගේ වෙනස් කළාද කියලා. ඒක වෙනසක් කියලා අපි මෙතෙන්දි සලකන්නේ නැහැ. අපි මෙතෙන්දි වෙනසක් කියලා සලකන්නේ තිබුණට වඩා අවුට්පුට් එක වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ නිමැවුම වැඩි වෙන්න ඕනේ. හරි. පාරිභෝගික අභිපේරණය වැඩි වෙන්න ඕනේ. ඒ වෙනස තුලින් සාර්ථක ප්‍රතිඵල ලැබුණොත් තමයි අපි වෙනසක් කියලා සලකන්නේ. අපි ප්ලෑන් කළා සංවිධානය සැලසුම් කළ වෙනස් කිරීම තුලින් අපේක්ෂා කරන ප්‍රධාන කාරණා දෙකක් ළමයි. අපි සංවිධානය සැලසුම් සහගත වෙනස් කිරීම තුලින් මම ඒක ෂෙයා කරේ නැහැ ස්ක්‍රීන් එක නේද? ඕ කියන්න එපා මම මේ මන් තනින් කියන් කියයි යනවා. හරි. දැන් වෙනස් වෙන දැන් වෙනස් කිරීම ගැන අපි දැන් සංවිධානයක් වෙනස් කිරීම දැන් මේ වෙනස් වෙන්න ඕනේ. දැන් අපි ගතානුගත කියන්න ඕනේ නැහැ. මම පළක් කලේට මම අද බස් එක ගාව ටිකක් දුර එනකොට යුනිෆෝම් එකකින් ඇඳගත්තු ළමයි දෙන්නේ බුලත් ටිකක් කරලා කෙළ පාරක් ගහන මේ ඉඳගෙන මතින්. දැන් මට ඒ සෙට් එකක්ම ඉන්නවා. මට දැන් කට කනමුන්ට බණින්න. ඒත් මම යෝසිමින් ආවා. ආපෝ මේ වෙලාවේ මට හිත ආපෝ වලියකට යන්න අමාරු නිසා මානසත්වය කරගෙන මම බණින්න නැතුව බොහොම ඉවසීමෙන් ආවා. මම කියන්නේ ඔයගොල්ලන් ගෝත්‍රිකයි. ඔයගොල්ලෝ වැද්දෝගේ මොන ඉස්කෝල උගන්වන්නේ? කෙල ගහනකොට බස් එකෙන් භාගයට කෙල යනවා. එතකොට මේ ඒගොල්ලන් හරි ලොකු ලෙවල් එකකින් කතා කරනවා. මොනවල් දැක්කන් කිසි වැදගත් වෙනවක් නැහැ. ඉතින් ඒ ළමයි සම්පූර්ණයෙන් හැදෙන්න ඕන. ඉතින් මේ මම ඉගෙනගෙන තියෙන මොනවද දන්නේ? මේ ඉගෙන ගන්නවා කියලා කියන්නේ පොතේ විතරක් නෙවෙයි ඩිහාරකින් අපේ පාර පඩිකමකුත් නෙවෙයි. ඔහේ පාරට කෙල ගහනවා ඒක වයස්ක මිනිහෙක් නම් කමකුත් නැහැ. මේ පොල් ඉස්කෝලේ නැහැ. ඔයගොල්ලෝ මොනවද ඉගෙනගෙන තියෙන්නේ? කොහේ හැදියාව? ඩිසිප්ලින් කො? වැදගත්කම කො? නූගත් මිනිස්සු වගේ හැසිරෙනවා. කොහේ යෝග සිංගප්පූරුව නම් දරත් දාලා ඉරෙත් ඉන්න වෙනවා. මේ අපේ රටේ මිනිසා හොඳයි. මේක අපේ රටේ ඩයිවර්සන් පඩිකමක් කියලා දෙන පාරවල්. හරිම අපිරිසුදුයි. ඉතින් මේ අපි බොහෝ වෙනස් වෙන්න වෙනවා. අපි මේ ලෝකෙ දිවෙනකොට බොහෝ වෙනස් වෙන්න වෙනවා. ඉතින් අපි මේ වෙනස් වීම කියන එක තමයි ඕගොල්ලන්ටත් මම හරියට කැමති. මම නිරන්තරයෙන් පෙරක් කිරපව්
ළමයටත් කියලා මම ළමයි හරි එඳුමක් ඇඳලා ඉන්නවා දකින්න හරි කැමතියි පිළිවෙලට. පළක් අය වයස ගියත් ඉගෙන ගන්නකොට එහෙම ඇක්ටිව් වෙලා ඉන්නවට හරි කැමතියි. ඒ කියන්නේ තමන්ගේ වයස ගැන හිතනත් හරි ඇක්ටිව් වෙලා කෙල්ල කොල්ල වගේ ඉන්නවා. එහෙම හිතන්න ඕන ධනාත්මකව ජීවිතේ. දැන් මේ ඕල්ඩර මහා බර ගන්න නැතුව රිලැක්ස් එකේ සතුටින් දවස ගෙවන්න ඕන. මේ රයිට්. දැන් ඕගොල්ලොත් මේ පැය දෙකට ආවම වෙලාව රෝසු දිහා බල බල ඉන්න නැතුව මේ පැය දෙක සතුටින් ඉන්න උත්සාහ කරන්න. පැය තුන හරි සතුටින් ඕගොල්ලන්ගේ යාළුවෝ කට්ටියක් හදාගෙන සතුටින් ඉන්න. මේ පැය දෙක තුර රිලැක්ස් එකේ මනස මේ ඉගෙන ගන්නවා කියලා ඔලුවට බරක් ගන්න නැතුව රිලැක්ස් එකේ මේ පැය තුන ගත කරන්න විදිහට ක්‍රමයක් හදාගන්න. ඒෂා ඔක ඔලුවට බරක් ගන්න එපා. තමන්ගේ ඇටිටියුඩ් වෙනස් කරගන්න. රයිට්. දැන් අපි මේ සංවිධානයක් වෙනස් කරනකොට අපේක්ෂා කරන ප්‍රධාන අරමුණු දෙකක් තමයි. එකක් තමයි අපේ සංවිධානය යෝග්‍ය හා ගැළපෙන තත්ත්වයට පත් කරගන්නවා. මොනවාද පරිසරයට. අපේ සංවිධානයත් පරිසරයේ තියෙන අනිත් සංවිධානත් එක්කලා ඒකට ගැළපෙන හා උචිත ආකාරයට අපි සංවිධානය හැඩගස්ස ගන්න. ඔව්. මේ නව සංවිධානය ඔහොම මේ මාතෘකාවක් තිබ්බේ නැහැ. මොකද්ද? අද තියෙන සර් පුද්ගල වෙනස්කම් කියන කොටස කරන්නේ. පුද්ගල වෙනස්කම් තියෙන්නේ මේ කෙනෙස. රැකියා ක්ලර්මතය කියන කොටසනේ. මම ඇහුවා උදේම මේ කොටසේ සර් ඉන්නකෝ මම ඒක තමයි මුලින්මත් ඇහුවේ. ස්ට්‍රෙස් මැනේජ්මන්ට් තියෙන්නේ වෙනස් වීම. දැන් ඔයාලා කැලලක් ඔය දෙකම පාඩම් දෙකේම හොපු තියෙනවා. පුද්ගල වෙනස්කම්. ජොබ් ස්ට්‍රෙස් එකේ නේ සර් යන්නේ අපි. ඔය ජොබ් ස්ට්‍රෙස් එකේ මම මුලින්ම ඇහුවනේ ඔයාලා ජොබ් පුද්ගල වෙනස්කම් කියන ජොබ් ස්ට්‍රෙස් එක. ළමයි ඔයාලම කෝ නැහැ. වෙනම මම ඒක පාර්තුක දෙකම කතා කිව්වා. මේකෙන් කෝකද? මොකද පුද්ගලයාගේ වෙනස්කම් අපි දෙකේම කතා කරනවා. ස්ට්‍රෙස් එකලත් බලපානවා මේකලත් බලපානවා. දැන් තව පොට පැහැදිලා තියෙන්නේ කවුරුවත් කිව්වේ නැහැ මේ ඔව් කියලා කිව්වා. මලිෂා කිව්වා ඔව් කියලා. නැත්නම් මොකද? හරි. අපි ඒකට ඔයාලට දැන් එහෙනම් අද හොඳ මාර්තුකාවක් කියලා කවුද දරුවේ කිව්වා. ඒකට ඒක තමයි මට දෙන්නේ. හරි. මම ඇහුව පැහැදිලි ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කියන එකත් ඔයාලෙන් ඇහුවා පටන් ගන්නකොට. ඕම් එහෙනම් ආපහු පාඩම වෙනස් කරනවා. හරි. දැන් අපි හැමෝටම තියෙන දේනේ ස්ට්‍රෙස් එක. දැනුත් ඔයාලා ස්ට්‍රෙස් එකේ ඉන්නේ. ඒක නකවත් හරියට කියාගන්න බැරුණේ. හරි. ස්ට්‍රෙස් එක. දැන් හැමෝම ස්ට්‍රෙස් එකේ ඉන්නේ. ආතතියෙන් ඉන්නේ. ප්‍රගීත් ස්ට්‍රෙස් එකේ දින්නේ දැන් රිලැක්ස් එකේ දින්නේ ස්ට්‍රෙස් එකේ දින්නේ අද රිලැක්ස් එකේ මොනවද හපහපාන ඉන්නේ ආ හරි මම රිලැක්ස් ස්ට්‍රෙස් එකේ ඉන්නත් මම කියන්න මොනවද දැක්කම මට කියන්න පුළුවන් මොනවද පෙන්නන්න නැහැ ඉතින් කියන්න බෑ වේද දෙන්න තුනලා ස්ට්‍රෙස් එකේ නෙමෙයි දැන් ස්ට්‍රෙස් එක කියන්නේ මොකක්ද? ප්‍රගීත් කියන්නකෝ බලන්න මොකද ස්ට්‍රෙස් එක කියලා කියන්නේ? කලකිරීම වාගේ දෙයක්. කලකිරීම වාගේ දෙයක්. කලකිරීම. කලකිරීම තු ස්ට්‍රෙස් එක කියලා කියන්නේ. පීඩනය. පීඩනය සමාන වචනයක් පීඩනය කියන්නේ මානසික අවපීඩනය ආතතියක් වුණාට වැඩිය මානසික ආතතියක් හා පීඩනයක් මානසික අවපීඩනය තමයි කියන්නේ ඔව් මානසික ආතතිය දැන් මේක වෙන්නේ කොහොමද අපට මානසික ආතතිය එන්නේ කොහොමද දැන් මෙහෙම දැන් ගෙදර කවුරුවත් නැහැ පට්ට පාදෝ ඒක ස්ට්‍රෙස් එකක්ද ඔව් නෑ නෑ ඒක ස්ට්‍රෙස් එකක් නෙවෙයි ඒක පාළුවක් පාළුව කියන්නේ ස්ට්‍රෙස් එක නෙවෙයි ඒක ස්ට්‍රෙස් එකක් විදිහට එන්න පුළුවන් නේද සර්? ඒකත් අවසාන ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. ඒක අවුට්පුට් එකක් විදිහට ස්ට්‍රෙස් එකක් හදන්න පුළුවන්. දැන් උදාහරණයක් කියමුකෝ අපි හිතමුකෝ දැන් ප්‍රගීත් ගෑල් ළමෙක් දැන් ගෑල් ළමෙකු try කරනවා. කිසිම දැන් 10ක් 15ක් ගෙනව කවුරුවත් කැමතුන්නේ නැහැ. දැන් ඒක ස්ට්‍රෙස් එකක් නෝනාට දැන් ඒක තුලින් එයාට ස්ට්‍රෙස් එකක් හදන්න පුළුවන් ජීවිතේ. ආ
බොත් කැමති නැහැ කියලා හැම වෙලේම ස්ට්‍රෙස් එකක් ඒක දැන් කසාද දන බැඳීම ස්ට්‍රෙස් එකක් කරා වෙන්න පුළුවන් ඒ වෙලා නැහැ නේ දේනික දහම්පසල නිසා වෙන්නේ නැහැ එතන මේ මේ ප්‍රගීත දහම්පසල නිසා වෙන්නේ නැහැ එතන මේ ඉතින් ස්ට්‍රෙස් එකක් කියලා කියන්නේ අපි මේ ස්ට්‍රෙස් එක අපි ගොඩක් වෙලාවට අපිම හදාගන්න එකක් අපි නිකන් එළිය එළියට ඉන්නෙත් නෑ හැබැයි නිකුණු සේනවා දැන් මේ දවස්වල හැමෝටම ස්ට්‍රෙස් එක මේ දවස් හරි පරිශ්‍රම පාර ගියත් යන්නේ ඇයි මලපන්න ඔක්කොට ඒක නිසා පාර ගියත් තමන්ගේ පාර මම අද කොල්ලන්ට පුත් කිව්වේ නැත්නම් මම වෙන්න කියලා මම දැන් මේ දවස්වල සිටුේෂන් එක හොඳ නෑ දැන් යන්තම් ගන්නම් කොක්ක තමයි ඉන්නේ හැමෝම ඇයි හැමෝම පීඩනයකින් ඉන්නේ ඇයි සාරු පරිශ්‍ර බලවේග නිසා ආ දැන් මේ දවස්වල දිගන්ත දිගන්ත සන්තුෂ්ගේ සන්තුෂ් අනිකට ස්ට්‍රෙස් එකක් දීලා තියෙනවා get together කීයක් එකතු කරයි. ආ. get together budget එක කොහොමද? දැන් මෙතන ඉඳත් ඕනේ. budget එක කීයකද? 5000ක් වේද? 1000ක් වේද? 500ක් වේද? දැන් ඔම් ඌට ගානක් නැහැ. ප්‍රසාද මැදලා අරහිමේ නැහැනේ. මේ ඌට කොහෙන්ද හොයාගත්තා කියලා දැන් මේ බඳපු අරහිමේ විවාහකයි පඩියෙන් බොහොම බැලස් කරන වෙලාවේදී මේ මොදන් කීයක් මේකේ budget එක කීයද? ඕන් දැන් අනෙක් කරේ stress එකක් දීලා තියෙනවා. ආ. දැන් නොකියුවට විතර කීයද stress එකෙන් ඉන්නවද? එයා පගීත්තේ කියන හිතන්න දෙයක් නැහැ මම අර කවුද දිල්හාන් නම් ටිකක් කල්පනා කරලා කමන්නේ මේ දවස්වල දිල්හාන් නම් කල්පනා කරනවා නෝත් ඒක කමන්නේ ඒක රිස්කස් එකක් තියෙනවා දැන් පගීත්තේ මොන රිස්කස් එකක් ආ මම එහෙම කල්පනා කරේ නැහැ ඒක මම වෙනවා 100ක ඉති ආ ඒකද මේ කොහමරි ඒකත් දැන් ස්ට්‍රෙස් එක එතකොට අනේ net වගේ ඉන්න වෙන අයගොල්ලන් බැංච් වුණා වගේ get together එක test එකක් හදා ගන්න නේ test එකක් නැති කර ගන්න දිනවා ආ ඕන් ඒක එක තර්කයක් ඔව් stress එක නැති කර ගන්න ඒ කියන්නේ දැන් stress එක නැති කර ගන්න වාට තවත් එකක් පුළුවන් දැන් මෙතන කැමරා එක ඔන් කරන්න කීයෙන් කීයද නේද මේකත් දැන් ඕගොල්ලන් අතර දැන් විහිළුවක් කරලා සතුරෙන් ඉඳි උතර stress එක මේ පැය නතර කරන්න බෑද දැන් ඔයාලා හැමෝම දැන අඳුර ගන්නවා නම් ස්ට්‍රෙස් එක නැති වෙන්නේ නැද්ද දැන් අපි අපේ ස්ට්‍රෙස් එක නැති වෙන දැන් කේෂාන් මේක දිහා බලලා කොණ්ඩේ හදනවා අපි හැමෝම දකිනවා හතර අපිට පොල් ජුලියා ඉන්නේ නේද දැන් කේෂාන් මේක දිහා බලලා කොණ්ඩේ හදනවා අපේ අපේ ස්ට්‍රෙස් එක නැති වෙලා යනවා ඉතින් ඒකෝ අපිට දැන් මේක දිහා බලනකොට එක එක්කිනාට දැන් අපිට දැන් මේ පැය දෙකේ දැන් එක එක්කිනාට මෙන්න කැමරා කන්ට්‍රෝල් අද නැද්ද කියලා අමතක වෙලා කරන විගණන් දිහා බලනකොට අපේ ස්ට්‍රෙස් එක නැති වෙන්නේ නැද්ද නැති වෙනවනේ පොල් ජුලියා ඉන්නවා අපි පොඩි hina වෙලා ඉන්නවා ඉතින් ඒක ඒක නිසා අපිට එක එක දේවල් බලන්න පුළුවන් මේ ඉතින් ඒක නිසා මේ පැය දෙකත් ස්ට්‍රෙස් එක නැතිගෙන මේ ඉගෙන ගන්නවත් එක්කලා සතුටින් උත්සාහ කරන්න. දැන් ඒක මේ හැමෝම කැමරක ඔන් කරලා හැමෝම අඳුර ගන්නවා. ඒක තුලත් ඔයාලා ස්ට්‍රෙස් නැහැ. දැන් හැමෝම සහෝදර වගේ දැනෙනවානේ. ආ මොන් අද දිල්හානිය වෙමින් ඉන්නවා. ආන් අද කාංචනා ඉන්නවා. මම මාති නමුත් කියනවනේ ඉතින් ඔයගෙ. එතකොට මේ ආන් දැන් නිත් මී ඉන්නවා. එතකොට මේ රුමේෂ් ඉන්නවා. ඉතින් එතකොට මේ හැමෝම දැන් සෙට් වෙනවා කට්ටිය. ඉතින් ඒකත් ස්ට්‍රෙස් එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේකත් get together එකක් කරගන්න. හැම එකම ජීවිතේ හැම වෙලාවෙම get together එකක් කරගන්න. සතුටින් ඉන්න එතන අපේ ආයසත් වැඩි ස්ට්‍රෙස් එකක් නැහැ. මේ right. එතකොට සර් මේ ලෙච් එක ඉවරලා හරි පොඩ්ඩක් ස්ට්‍රෙස් එක නැති කරන පොඩි ට්විස්ට් එකක් කියන්න අපිට ඔය රැකියා ක්‍රම තියව. මං වගේ hina වෙලා ඉන්නේ. ආ හැම වෙලේ නේද? හැම වෙලේම hina වෙලා ඉන්නවා වගේ. සතුටින් ඉන්න. ඕගොල්ලන් හිතනවා මේ ජජ් කෙනෙක් එක්කලා ඉන්න ක්ලේස් වැඩක් කියලා හිතන. මම hina වෙලා ඉන්නේ. පොඩ්ඩක් අතතරු සංග්‍රහය දන්න නීති සංග්‍රහය වගන්තියත් එක්කලා ඉන්නේ. ඒ අර අද ගෙදර නෙමෙයි නේද ඉන්නේ. අද ගෙදර නෙමෙයි ඉන්නේ. අද ගෙදර නෙමෙයි ආයෙක තමයි
ඇයි මොකක්ද ගෙදර හිටියත් මම මෙහෙම නින්නේ නෑ 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 රෝම මඩම් ගැන කියලා කියන්නේ එහම ඉන්නේ කියන්නේ ගෙදර ඉන්න දවසර විතර මේ නෙමෙයි මොනවද සර්ට නීති සර් උනුවට දෙන්නේ සර් ඔය එක තමයි කියන්නේ දන්න සංග්‍රහ වගන්තියත් එක්කලා එන්නේ ගෘහත් ප්‍රචාරණත් දන්න සංග්‍රහය මෙච්චර බරපතල වැඩද මෙච්චර කරදක් කියලා එන්නේ ඒක නිසා ඒ විසන් යන එක ලේසියට නෝ ඒක නිසා මේ සතුරින් ඉන්න මම ඔබේ මාන මොනවද අද සර් සතුටින් කෝකොඩ නෑ අද සතුටින් නෙවෙයි මම මේ හිතලා සතුටින් ඉන්නවා ඒකට හේතුවක් තියෙනවා ඒ තමයි මේ මට මගේ හිතේ එක දවසක් ඕනන්න පන්ති මගන මට හරි ස්ට්‍රෙස් ගන්න නිදිමතක් ආවා මං කිව්ව චුට්ටක් එහෙම යව ළමයින්ට දැනුණා මට ප්‍රගීත් පෞද්ගලිකවත් කිව්වා ඒක මේ ඒ වගේම මට අදත් ඇඟට හරි වෙහෙසකරක් තියෙනවා ඉතින් මං ඒ වෙහෙස කරගතින් සතුටින් හිටිය නැත්නම් එහෙම මට මේ පැයදීදී මට හරි අමාරු වෙනවා ඊළඟට ඒ කියන්නේ මේ මං ගොඩක් වෙලාවට පැය කීපය දවසට වැඩ නොකර ඉන්නේ ඒ කියන්නේ දවසකට පැය 4ක් 5ක් 4ක් 4ක් මාරක් තමයි නිදාගන්නේ දවසට. ඉතුරු පැය ඔක්කොගෙන් මම මගේ වැඩ තියෙනවා. මට ඒවල හදාගත්තු ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. එකින් එකකින් මගේ ලොකු දේවල් මගේ බලාපොරොත්තු දෙයක් තියෙනවා. එකින් එකකින් ඉටු කරන්න. ඉතින් ඒවත් එක්කලා මම මේ ඒ ටයිම් එක මැනේජ් ටයිම් එක මදි මට හිතේ තියෙන දේවල් ටික කරගන්න. ඉතින් ඒක නිසා මම ගොඩක් වෙහෙසලා ඒක මගේ මට නිකන් ඉන්න බෑ කොහොමවත්. මම නිකන් හිටියොත් මට හරි කම්මැලි. මම දැන් ඔයගොල්ලන් ගෙදර ආවම මම සමහර වත් පිටි වැඩක් කරනවා ඒවත් මම මගේ ජීවිතේවත් මම විඳිනවා පරිසරයත් එක්ක 1000ක් පුලක් පිටු වුණා ඒක කරනවා මම කම්මැලි නැහැ පොඩ්ඩක් මේ මම සල්ලි කියන එක ජීවිතේ කරගෙනත් නැහැ මම මේ කියන්නේ සල්ලි හොයන එක ගැන නෙවෙයි මම හරි සරලව එහෙම ජීවත් වෙන මිනිස්සෙක් මම කිව්වා මම බස් එකකට ගියා කියලා ඒ වගේ මේ ඉතින් ඒ වේ මම හැම වෙලේම මේ ලෝකේ දකින්නවා right එතන අපි කියාගෙන ආපුතේ දැන් ස්ට්‍රෙස් එක ගැන එක්සා දැන් එක ස්ට්‍රෙස් එකක් අවශ්‍යයි දැන් අපි ගොඩක් වෙලාවට මම දැකලා තියෙන දේ තමයි අපේ රටේ හිම ගොඩාක් මේ අලුත් පරපුරු තරුණ පරපුරුට ගොඩක් වෙලාවට හොඳ විෂන් එකක් නැහැ හොඳ දැක්මක් නැහැ අපිට අපි ඒ කාලේ ඉගෙන ගන්නකොට මෙලෝඩියක් දන්න අපි චාර්ට් ගැන දන්නේ විශ්වවිද්‍යාලය කියලා චාර්ට් කියන්නේ මොකද්ද කියන්නේ දැන් ළමයි ඔක්කොම රිසෝස් ළමෙන්ට තියෙනවා ඕන් දෙයක් ගැන දැනගන්න පුළුවන් මේ ළඟදී බෑන්කින් එක්ස් මට hina මට කේන් තිත්තන බෑන්කින් එක්ස් මේ ගැන ගෲප් එක මමත් ඇඩ්ලා ඉන්න මම ගන්න පන්ති එක මේ ළමයි මාත් එක්ක ඇඩ් ගෲප් එකේ ඉන්නවා ඉතින් ඒගොල්ලන් දාලා මැසේජ් මටත් වෙනවා මේ බෑන්කින් එක්ස් මේ කියන මේ ළමයි ටික කතා අහනවා ළමයි එක්ස් මේ කරනකොට මොකද අඳින්නේ සුදු අඳින්න ඕනේ මේ මට මැරෙනවා hina වෙලා මුංගි ප්‍රශ්න එක එක කරන සුදු නැහැ සුදු අඳින්න නම් ඕනේ නැහැ නේ ඉතින් අපි ස්කෝල් ළමයි නෙවෙයිනේ ඒනම් මොකද්ද යුනිෆෝම් එකක් තියෙනවා අත් දෙකට ඇදලා හිනම් මෙහෙම ඇදයි එක්සෑම් එකට යනකොට මොකද්ද මේ ඇඳුම ගැන හිතන්නේ ඇඳුම එක ප්‍රශ්නයක් නෙවෙයි ඕනි ඇඳුමක් කරලා යන්න පුළුවන් කියන එක දැනගන්න ඕනේ ඕනි එක්සෑම් එකට යනකොට කොහෙවත් එක්සෑම් එකට යනකොට මේ රූල් එකක් තියෙනවා මේ ඇඳුමක් කරලා යන්න සුදුව ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ එක්සෑම් එකට සුදු ඇඳුම් ගන්න ගියා ඒක රූල් එකක් නෙවෙයි පාට එකක් අඳවන් ගියා ඉතින් මේ ඒකත් ළමයින්ට ළමයින්ගේ ලෝකෙට ළමයින්ට මේ වගේ දෙයක්වත් තේරුම් ගන්න බෑ ඒකත් ලොකු ප්‍රශ්නයක් කරගෙන තියෙනවා ඉතින් මේ ඒකයි මම සතුටින් ඉන්නේ කියලා රහස උඹලන්න මම සතුටින් ඉන්නේ කියලා රහස ඔයාලා හිතපු දේ නෙමෙයි නිසා රයිට් අපි ආතතිය ගැන කතා කරන් ගියේ ඒතර අපි දැන් ඔයාලා කියපු දේවල් හරි ආතතිය කියලා කියන්නේ මෙහෙමයි පරිසරයේ මොකක් හරි බලවේගයක් ඇතුලින් අපට යම් පීඩනයක් නිර්මාණය කරන අපේ මනසේ පරිසරයේ විසින් අපට පීඩනයක් ලබා දෙන උත්තේජකයක් වෙනවා අපි ඒ උත්තේජකයට ප්‍රතිචාර දක්වන්න යනවා අපිට ඒකට ප්‍රතිචාර දක්වන්න නැතු වෙන්න බැරි වෙනවා අපි පරිසරයෙන් දෙන උත්තේජකයකට අපි ප්‍රතිචාරයක් දක්වන්න ගිහින් අපේ මේ හියුමන් බොඩි එකේදී අපේ මේ මේක තුළ යම් වෙනස්කම් නිර්මාණය වෙනවා මේකේ මානසික වශයෙන් වෙනස්කම් වෙනස් නිර්මාණය වෙනවා බිහෙවියක තුළ චර්යාව තුළ වෙනස්කම් ඇති කරනවා බොඩි මේ ෆිසිකල් බොඩි එකේ ඒ කියන්නේ භෞතික ශරීරයේ වෙනස්කම් ඇති කරනවා මෙන්න මේක තමයි ආතතියක් කියලා කියන්නේ එහෙනම් ආතතිය කියලා කියන්නේ මොකක්ද හරි ලූතර්ස් කියනවා සංවිධානවල පුද්ගලයන් විසින් තම සුපුරුදු කායික මානසික හා චර්යාමය තත්වයන් විසින් චර්යාමය තත්වයන්ගෙන් අපගමණය වන ආකාරයට බාහිර බලපෑම් වලට අනුගත වීම නොහොත් බාහිර බලපෑම් නිසා තම සුපුරුදු කායික මානසික වෙනත් චර්යාවන්ගේ වෙනස් වීම හරි
ඕකට ලූතන්ස් කියනවා. දැන් අපි මොකක්ද කියන්නේ තමන්ගේ සුපුරුදු කායික මානසික තත්ත්වයන්ගෙන් අපේ චර්යාවන් අපගම වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වෙලා තියෙන්නේ ඇයි? බාහිර බලපෑම් වලට අපි අනුගත වෙන්න ගිහින්. නැත්තම් බාහිර බලපෑම් නිසා අපි අපේම වෙනස් කරලා තියෙනවා කියලා කියනවා. ලූතන්ස් කියනවා. ඒතර එහෙනම් මේ බාහිරින් තමයි අපි ස්ට්‍රෙස් එකට උත්තේජක දෙන්නේ. හරි. Excuse me sir. ඔව්. Sir මේ ටික මේ මතක් කරනවද නැත්තම් මුලින්දලා කරනවද පාඩි? නෑ මතක් කරනවා. හරි සර්. මම සාමාන්‍යයෙන් හැමදාම පාඩම් පටන් ගන්නකොට අර කීර කරපු ටික පොඩක් පොඩක් මතක් කරලා තමයි මම අතෙන් දෙන්නේ. මොකද මම දන්නවා ඕගොල්ලන්ට හැමදාම මතකයක් තියෙනවා කියලා. ඒක හොඳයි සර්. එතකොට මේ එහෙනම් ස්ට්‍රෙස් එක නිර්මාණය වෙනවමයි. දැන් අපි මේ ස්ට්‍රෙස් එකේ දැන් බලන්න මෙතෙන්දී ස්ට්‍රෙස් එක සම්බන්ධයෙන් ගොඩාක් රිසර්ච් කරපේ කියන තමයි කවුද මේ හෑන්සෙල්. එතකොට හෑන්සෙල් කියනවා ස්ට්‍රෙස් එක කියන්නේ මේ බලන්න ක්ලර්මතේ පුද්ගලයා ඇති කරන අසහනකාරී තත්ත්වයක් නොවන බවත්. ස්ට්‍රෙස් එක මේ අසහනකාරීම දෙයක් නෙවෙයි. එය සිත් තැවුලක් නොවන බවත්. ඒක මානසික වශයෙන් ඇති තැවුල්කාරී දෙයක්ුත් නෙවෙයි. මේකේ ධන හැමෙලෙම එක නෙගටිව් විදිහට මෙතනින් එතපා. මේකේ ක්ලර්මතේ ධනාත්මක ප්‍රතිඵල ගෙන දෙන බව. මේකේ ධනාත්මක දේවලු සිද්ධ වෙනවා. ක්ලර්මතේ වැළැක්විය නොහැකි බවත්. ක්ලර්මතේ වළක්වන්න බෑ. ඒ අවශ්‍යයෙන්ම අයහපත් ආකාරයෙන් බලන පාරවත්. ඒක හැමෙම අයහපත් අවශ්‍යයෙන්ම කියන්නේ හැම වෙලේම මේක අයහපත් වෙන්නේ නැහැ. ක්ලර්මතේ මේ හිතන්න එපා මේක ඍණාත්මක දෙයක් නෝ කියලා. ක්ලර්මතේ ඍණාත්මක වෙන්නේ නැහැ. ක්ලර්මතේ ධනාත්මක දේවල් බොහෝ තියෙනවා. රයිට්. ඒතර එහෙනම් අපට කොහොමද මේ ස්ට්‍රෙස් එක එන්නේ කියන එක බලනකොට මේ ස්ට්‍රෙස් එකේ ඒ සමරයිස් කරන්න පුළුවන් අපිට මේ විදිහට සමරයිස් කරන්න පුළුවන් මේ බලන්න ස්ට්‍රෙස් එක හැදුවන ආකාරය. ඔම් බලන්න ළමයි අපිට පොදුවේ අපි මේ පාඩමේදී ස්ට්‍රෙස් එක ඇති වෙන ආකාර අපි හතරක් විග්‍රහ කරා. ඒ තමයි අපි කියවට කියන ස්ට්‍රෙස් ක්ලර්මතිකයන් කියලා කියනවා. ක්ලර්මතිකයන් නැත්නම් හේතුන් කියලා කියනවා. නැත්නම් ස්ට්‍රෙසස් කියලා කියනවා. ඒතර මොනවද මේ හේතුන් කියලා කියන්නේ? පුද්ගල මට්ටමේ සාධක බලපානවා, කණ්ඩායම් මට්ටමේ සාධක බලපානවා, සංවිධාන මට්ටමේ සාධක බලපානවා, සංවිධානයේ පරිබාහිර සාධක බලපානවා. දැන් අපි ඔහොම මොකක් කරේ ප්‍රශ්නයක් අහලා ළමයි මොකද කරන්නේ? හිතලා හේ මොනවා හරි කල්පනා වෙන දේවල් ලියනවා. දැන් මේ වලස්සන පිළිවෙලට උගන්ලා දෙනවා. නමුත් හිතල මොනවා හරි කල්පනා කරලා දේවල් ලියනවා. එහෙම කරන්න එපා. පුළුවන් තරම් අවබෝධයෙන්ම කරන්න. හිතල ලියන්න එපා හැම වෙලේම. මේක හිතල ලිවට කමන්නේ ගැළපෙන විදිහට. හරි. න්‍යාය තුල ඉන්න කෙනෙක් නේ පටපාඩම් කරලා යන කෙනෙක් නේ. මේක හිතල ලියන්න ගැළපෙන දේවල්. වචන අල්ලගෙන ලියන්න යන්න එපා. හරි. එහෙනම් බලන්න ඉතල පුද්ගල මට්ටමින් කොහොමද ස්ට්‍රෙස් එක එන්නේ? භූමිකා ගැටුම. භූමිකා ගැටුම කියලා කියන්නේ භූමිකා ගැටුම, භූමිකා ව්‍යාකූලත්වය. දැකියා පැහැදිලිවම භූමිකා ගැටුමනේ භූමිකා අධිකව පැටවීම කියන්නේ. එළියෙන් භූමිකා අධික භූමිකා පැටවීම, අරමුණ ගැටුම. මෙන්න මේ වගේ නිසා පුද්ගල මට්ටමේ රැකියා අධිද නිර්මාණය වෙනවා. ඒක අපි කතා කළා. කණ්ඩායම් මට්ටමෙන් එනවා විශේෂයෙන් අපි කණ්ඩායම් ටීම් එකක් තුල ඉන්නකොට මේ ටීම් එක කියන එකත් අපිට ස්ට්‍රෙස් එකක් ඇති කරන සාධකයක් වෙනවා. කණ්ඩායම දේවල් නේද? ඒතර මේ කණ්ඩායම කිසි සමගියක් නැහැ. කණ්ඩායම අපිට අන්තර් සමූහ ධර්මතා ගෲප් නෝම්ස් බලපාන්න පුළුවන්. ගෲප් නෝම්ස් කියන්නේ මොනවද? පොදු ධර්මතාවයන්ට අපි එකඟ වෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් කට්ටිය අතර ඉන්න ඕන නිසා අපි ඒවට එකඟ වෙනවා. හැබැයි නමුත් මිනිස්සුන් අපි ඒවට එකඟ නැහැ. ඒතර අපි ඒක විඳවනවා. මිනිස්සුන් ඒ ගැන අපි තර්ක කරනවා. ඇයි එහෙම වුනේ කියලා. ඒතර ඒ ගෲප් නෝම්ස් දැන් උදාහරණයක් ට්‍රිප් එකක් කරනකොට දැන් අපි ගෙට් ටුගෙදර්කෙදී දිගන්තර මොනවා හරි ගේන්න ඕනේ මේ හොඳ දෙයක්. නමුත් ඔකට ප්‍රගීත් දහම්පසල යනවට කැමැතිව නැහැ. නමුත් බහුතරයක් කියන මොනවා හරි කවන්නේ පොඩි දෙයක් හරි ගම්මුයි කියලා ඉතින්. ඒතොර කව දිල්හාන කියන මං ගන්න බෝතල් දෙකක් අරන් දෙන්නම් කියලා. ඒතොර දැන් ප්‍රගීත් කියන මේක හරියන වැඩක් නෙවෙයි. මේක හොඳ නැහැ කියලා. ඒතොර රුමේස් කියන මේ බ්‍රෑන්ඩ් එක තමයි හොඳ කියලා හිතා. මම ගේන්න කිව්වොත් ගේන්න ඇති මයින්ඩ් එකේ තමයි දිගන් තියෙන්නේ. ඈ දිගන්ත එහෙමද? ඔව් මං ගේන්නේ කිව්වොත් ගේන්නේ. ඕන් නැද ඔය දේවල් මොකද? ඉතින් ලෙඩ වෙන දේවල්. අම්මෝ
සන්තුෂ්ටි ගිය කලක් ඔන්නෝගේ ඔහොම කියන කට්ටියක් තමයි ට්‍රිප් එකක් ගියේ මට මතක් වුණා ඒ ගිහ කුරුණෑගල ඒටි ක්ලාස් එක ළමයි පොඩි වුන් ටික මාත් ඒ කාලේ ට්‍රිප් එකක් ගිහින් ඉතල මං ඉස්සර හරියට ට්‍රිප් කරනවා මාස්ටර් සැරයක් කොහේ හරි යනවා මම එක්කලා කොහේ හරි ගින් කැලෑවක හරි ගින් කැම්ප් එකක් හරි ඉන්නවා ඒ කාලේ හරි විනෝදික තරුණ කාලේ එතකොට මේ ඒ ගිහන් ළමයි කිව්වා සර් දැන් මම වීරය වගේ සප්පි නම් බොන්නේ නැහැ කියලා බොනේ බෝත හොරෙන් ගෙනහැල අරුම් පෙලක ෂේප් එකේ ඉන්න වල්ලන්නේ නැති විදිහ ඊළඟට කොහම හරි දැන් අපි ලෝකාන්ත කැම්ප් කරලා ඉන්නවා ඉන්නකොට අර එකෙක් කියන සර් හරි හිතල හිතල පොඩ්ඩක් දුර කොවන්න යන්නේ ඉස්සර කියලා අවසාන ඒකෙ නොබිව එක මිනිස්සෙ මම විතරයි උදේ පාන්දර වන්නුන නූල්ස් නූල්ස් හැදුවා රෑට කන්න රෑට කන්න අහුව හැදුව නූල්ස් අපි දු කිලෝ දෙකක් හැදුවා කියලා කිලෝ හතරක් ළමයි ඉලියට දාලා වගේ ඇල්කොහොල් එක කරන්නේ ඉස්ලාම කොක්ටේල් එකක් කියලා කියන්නේ ඈ කොක්ටේල් එකක් දාලා ඔව් වටේට මේකයි කොල්ලන් පුරුදුත් නැහැ ඉතින් හොඳට ඔක්කොම ටික වමන දා එළි වෙනකන් පව් හැබැයි ඒකත් රසයක් නේ ඒ කියන්නේ අප්‍රිය රසය ඒකත් රසයක් ඒ පළක් අප්‍රිය රසව ජීවිතේම අමතක වෙන්නේ නැහැ දැන් මගේ දැන් මට පොඩි කාලේ දැන් අපේ ස්කෝලේ දැන් වගේ කොල්ල ලස්සන්ට නැහැ. ඔය හර්සල් අපි ඉන්න කාලේ ඉන්නේ සිරප්පු දාන යන. ඔහේ දැන් ඔය මෙතන වයස්ට ටිකක් වැඩි අය දන්නව නැති අපි දැන් වගේ මේ ජිම් ගිහින් ඇඟවල හදාගෙන ලස්සන තියෙන කොල්ල නැහැ. හඩු මොකක් කරේ ඇඳගත්තු කොල්ල ඉන්නේ. ඒක හරි. ගෑල්ලා මේ තව පිළිවට දෙන්නේ. අපේ කාලේ කොල්ල ඇඳුමක් ගැන හිතන්නවත් නැහැ. ඉතින් අපි ඔය හොටු පෙරාගෙන නාවර කරාගෙන ඉන්න කොල්ල ඉන්න පන්තිල හරියට. ඉතින් මම පොඩි පන්ති පොඩි කාලේ පන්ති එක මේ කොල්ලෙක් ඉන්න ඔක වැඩේ නෑ උන්ට හැමදාම හැම දවස් 24 වෙනි හැම්බිරිස්සා. එහෙම යෝන් ඉන්නවනේ. පළක් කියෝගේ කණින් ගෝජස් ගන්නවා. කණේ ඉස්සර හරියට ඔය තියනවා කණින් එනවා මේ සරව. බුලුම් කැල දෙකක් ගහගෙන. එකේ જાතිය ඉන්නවා. දෙකේක જાතිය ඉන්නවා. පළක් ගොන් සාක්කෝලක් දෙන හතර වටේ කහණේ උන්. මේ ඉරස් පළක් කියෝන් ඉන්නවා මේ නායහරණ. ඉතින් නායහරණ කොල්ලෙක් ඉත ඔය ජීවිතේ වැඩේ දවස් 30 දවස් 30න් 35 මුට හැම්බිරිස්සා. ඔය නායහාරන කොලක ඔක ළඟ ඉන්නත් බෑ ගඳයි. ඉතින් මේ මූ නායහාරාර ඉන්නකොට මම දැක්ක හොඳට මම ගොඩනග මම ඉතින් ටීචර්ට මම ගොට්ටල්ලා නික්කනා. ඉතින් මේ ඉතින් අපිට ඉතින් අපි කියලා හරියට ගොට්ටල්ලා ටීචර්ට. මේ ගුරු රොට් ඉතින් මල් බෑග් එකේම ගේනකොට දාතු කන්න වරයන වගේ අරයිය. මේ ඉතින් අපි ඉස්සරහම වෙලා ඉතින් ඉන්නවා ඉතින් ලකුණු දාගෙන ඉන්නවා නේ එහෙම. මේ ඉන්නකොට අර අර කොල්ල පිටිවස් ඉන්න කාර උදාහරණ වට පේනවා. මම දැක කොහරි දැන් බ්‍රේක් එක ගහනකොට මිස්ටර් බෙල් එකක් ගැහුව බ්‍රේක් එකට අපි එළියට පොරකක් දානකොට අරුගේ ටක් ගාලා නාහේ පැටලම උගේ ඇඟිල්ල පැටලම ආයි කටි. කොහම ගියාද? ටියක් කරලා යනකොට පොඩි ඇඹුලක් සද්දන්න. බෙලොලසේ හර මිදිච්ච කැලල මම කටර ගියා. දැන් ඔක තින් මට තාම මතකයි. ඉතින් පිළිකුල් රසය කියන එක තාම මතකයි. ඒක කියනකොටත් ඒ රස දැනෙනවා. යස වගේ මට නුනේ හරි ඉතින් පාඩමට එතර ළමයි දැන් ස්ට්‍රෙස් එක හැදෙන කණ්ඩායම් මට්ටමේදී බලන එතර සමූහ ධර්මතා කියලා කියන්නේ අර දැන් අනික් අයගේ මත දැන් අපි පොදුවේ ටීම් එකක් විතර ඉන්නකොට පොදුවේ පිළිගන්න ඕන දේවල් ටිකක් තියෙනවානේ ඒකට අපි ග්‍රූප් නෝම්ස් කියලා කියනවා කණ්ඩායම ග්‍රූප් නෝම්ස් කියලා කියනවා එතර මේ ග්‍රූප් නෝම්ස් වලට සමහරවිට අපි එකඟ නොවෙන්න පුළුවන් එහෙම එකඟ නොවන අවස්ථාවේ අපිට ස්ට්‍රෙස් එකක් නිර්මාණය වෙන්න පුළුවන්. හරි. ඊළඟට සමෝහ සංසක්තියක් නැතිකම අනික අතට සපෝට් එකක් නැහැ. හෙල්ප් කියන උදව් ගති කරන ගතියක් නැහැ. මෙන්න වගේ කණ්ඩායමේ දේවල් නිසා අපිට ආතතියක් නිර්මාණය වෙන්න පුළුවන්. ඊළඟට සංවිධාන දේවල්. ඒතර සංවිධානයේ සාධකත් බලපානවානේ. සංවිධා ඔබන අපි ඕගනයිසේෂන් එක බලන්න සමහර සංවිධාන අපි ප්‍රධාන වශයෙන් සංවිධාන ව්‍යුහ ස්ට්‍රක්චර් එක ගන්නකොට සංවිධාන ව්‍යුහ සංවිධාන ව්‍යුහය ගන්නකොට එක එක සංවිධාන කතා කරනවා විශේෂයෙන් අපි කතා කරනවා ජීවී සංවිධානයක අනම්මේ ජීවී හා යාන්ත්‍රික සංවිධාන ව්‍යුහ ගැන කතා කරනවා ඒ කියන්නේ අනම්මේ සංවිධාන ව්‍යුහ පළක් කියව ජීවී නම්ශීලී
ඒකේ සං දෙපලක් කියව අනම්මේ දැඩි ස්ථාවරයි. ඒතර මේ ස්ථාවරණ ඔගේ සංවිධාන විභාගයේදී සේවකයාගේ සේවකගේ නම්ශීලී විදිහට බලන්නේ නැහැ. නීති රීති මාලාවකින්මයි පාලනය වෙන්නේ. දැඩි නීති රීති තියෙනවා. ඒවට අනුව හැමෝම වැඩ කරන්නේ ඒවට අනුව. ඒතර මේකේ නම්ශීලී ස්වභාවයක් නැහැ. ජීවීය ගතියක් නැහැ. ඒතර ඒ වගේ එක හරි ස්ට්‍රෙස් එකක් තියෙනවා. තප්පරයක් දෙන්නම. එතර අපි කියන ජීවීස් එතර තව සංවිධාන උස්සංවිධාන විභාග කියලා අපි කතා කරනකොට ඔයගොල්ලන් උස්ස දැන් අපි ඊළඟට ඔයගොල්ලන් ඩිග්‍රී කීතිව කතා කරන උස්සංවිධාන විභාග පැතිරි සංවිධාන විභාග කියලා දැන් පැතිරි සංවිධාන විභාග ප්‍රොමෝෂන්ස් හිම නැහැ හැමදාම එකම ලෙවල් එකේ ඉන්න වෙනවා එතර ඒවේ ස්ට්‍රෙස් එක වැඩි එතර අපි කොහොම හරි පොදුවේ කතා කරලා ඊළඟට ඕගනයිසේෂන් පොලිසිස් ප්‍රතිපත්ති සංවිධානයේ තියෙන උසස් සිල් ලබා දීම ප්‍රතිපත්ති ඒවා අපිට එකඟ නැති වෙලාවට අපිට ස්ට්‍රෙස් එකක් එන්න පුළුවන් ඊළඟ අපි සංවිධානයේ බාහිර සාධක සාකච්ඡා කළා ප්‍රධාන වශයෙන් සංවිධානයේ බාහිර සාධක වල පවුල අසල්වැසියන් අපිට ආතතිය ඇති කරනවා කියලා කිව්වා ඒවා කතා කරා ඊළඟට පුද්ගල වෙනස්කම් ගැන අපි කතා කරන්න දැන් තියෙනවා උන් අපි අද නතර කරලා දෙනවා පුද්ගල වෙනස්කම් කියලා ඔය ටික අපි වෙනකොට කතා කරලා ඉවර කළා අපි දැන් එනවා පුද්ගල වෙනස්කම් කියන තැනට මෙතන දැන් හරි නේද මම මලීෂා ඔස හරි දැන් අපි මෙතනින් දරුවනේ කතා කරන්නේ රැකියා ආතතියක් අපට ওই සාධක වලින් පොදු වෙන්න පුළුවන් සාධක හතරක් අපි කතා කරලා රැකියා ආතතිය ඉන්න පුළුවන් සාධක හතරක් තියෙනවා කියලා පුද්ගල මට්ටම කණ්ඩායම් මට්ටම සංවිධාන සංවිධානයෙන් පරිබාහිර දැන් මේ කණ්ඩායම් හතරේම ස්ට්‍රෙස් එකක් ආවට අපේ තියෙන මේ පුද්ගලයාගේ තියෙන පුද්ගල වෙනස්කම් කියන සාධකය තුළ අපිට ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්න පුළුවන්. දැන් ඒක නිසා තමයි එකක් පෞර්ෂයක අවස්ථාව. දැන් ඕගොල්ලන්ට පුළුවන් නම් ඕනෑම ස්ට්‍රෙස් එකක් තියෙන අවස්ථාවකදී ඕනෑම ස්ට්‍රෙස් එකක් තියෙන අවස්ථාවකදී මේ ඒක දරා ගන්න පුළුවන් නම්, ඒ කියන්නේ ස්ට්‍රෙස් එක දරා ගන්න පුළුවන් නම්, ඒ කියන්නේ ඒක දැනෙන්නේ නැතිව වැඩ කරන්න පුළුවන් නම්, ඒක ඕගොල්ලන්ගේ පෞර්ෂ හැකියාව. ඒක හොඳ ලක්ෂණයක්. වෙලක්ක යන්තම් නම් පොඩි දේකට ස්ට්‍රෙස් ගන්නවා. නේ ස්ට්‍රෙස් නොගෙන ඉඳීමත් පුද්ගලයාගේ තියෙන පුද්ගල වෙනස්කම් නිසා ඇතිවන සාධකයක්. එහෙනම් ඒ ස්ට්‍රෙස් එකට පුද්ගලයාගේ තියෙන පුද්ගල වෙනස්කම් බලපාන. හරි. ස්ට්‍රෙස් එකට පුද්ගලයාගේ පුද්ගල වෙනස්කම් බලපාන. මොකද්ද මේ ප්‍රගීත්ව ඉස්සරහ වෙන්නේ? මොකද්ද ಅದ බලන්නේ? ආනේ පැත්තකරිය මොකද්ද ප්‍රගීති? ෆෝන් එකේ කේබල් එක. ඒක හොල්මනක් දැක්කද ඔයා බලන්න? නෑ නිවුස් එකක් වගේ සර්ප්‍රයිස් නිවුස් එකක් දැක්කේකයි. ආ ඒක තමයි ඔයාගේ අපට ආව නිවුස් එකක් දෙනවා ඔයාගේ මෝණ හැඩතල ඔක්කොම වෙනස් වුණා. හරි. මේ එතකොට මේ ළමයි ස්ට්‍රෙස් එකට අහිනම් මේ ස්ට්‍රෙස් එක වෙනස් වෙන්න අපේ බුද්ධි වෙනස්කම් බලපාන. දැන් උදාහරණයක් දැන් අපි හිතමු දැන් මේ දවස්වල ගොඩාක් අයට ඉන්කම් එක මදි ජීවත් වෙන්න ජොබ් කරන අයට පඩි මදි. ඒතර මේක ඕගලන්ට ස්ට්‍රෙස් එකක් වෙලා තියෙනවා. නේද රුමේස්? රුමේස් ජොබ් එකක් කරනවද? රුමේස් මදශංක. ආ ජොබ් එකක් කරනවද? ඔව්. දැන් සැලරි එකයි වෙළඳපොලේ බඩු ගිනිලත් එක්කලා ස්ට්‍රෙස් එකක් තියෙනවා.
ද නැද්ද? ටිකක් තියෙන. ටිකක් තියෙන. විවාහක නෑ නේද? ආ විවාහක නෑ නේද? නෑ සර්. ආ එහෙනම් ඒක තමයි ටිකක් තියෙන. විවාහක නනක ටික හොඳට වැඩි වෙනවා. එෂා දැන් ඉතින් විවාහ නොවෙන්නේ ඒක තමයි හොඳ. මේ එතකොට මේ වයස කියන සාධකේ බලපාන පෞරුෂත්වය ඇටිටියුඩ් අපේ අපි හිතන එක එක දේවල් නිසා අපි ස්ට්‍රෙස් එක හදාගන්න අපේ දෙන ඇටිටියුඩ් පර්සනලිටි එකේ පෞරුෂ වෙනස්කම් එතකොට මේ ස්ත්‍රී පුරුෂ භාවය හරි ඒව බලපාන ආතතිය එතකොට මේ ඉතින් ආතතිය සහ ස්ත්‍රී පුරුෂ භාවයත් බලපාන කාන්තාවක් වීම පිරිමියෙක් වීම දැන් ළමයි ඔයාලා හිතන්නේ කාන්තාවක් වීම ස්ට්‍රෙස් එක බලපාන පිරිමියෙක් වීම කියන එක ස්ට්‍රෙස් එක වැඩි වෙන්නේ කාන්තාවක් වුණොත්ද පිරිමියෙක් වුණොත්ද පිරිමින්ට ස්ට්‍රෙස් එක වැඩි ස්ට්‍රෙස් එක වැඩි කාන්තාවන්ට පිරිමින්ට කාන්තාවන්ට ඕන් දැන් දෙපැත්ත අදින පටන් ගන්න දැන් ප්‍රගීත් කියන්නේ කාටද දෙගොල්ලන්ට ස්ට්‍රෙස් එක දෙගොල්ලන්ටම සමාන ස්ට්‍රෙස් එක එන්නේ නැත්තම් කාන්තාවන් ස්ට්‍රෙස් එක වැඩිද රැකියා ආශ්‍රිතව පිරිමින්ට ස්ට්‍රෙස් එක වැඩිද පිරිමින්ට වැඩි සර් ප්‍රගීත් පිරිමින්ට වැඩි කියන හේතු හේතු කියන්න බලන්න නෑ මේ දැන් පිරිමි කෙනෙක් සාමාන්‍ය පවුලක් එහෙම නඩත්තු කරන්න පයි සාමාන්‍ය ලේඩිස්ලාට ඒ ප්‍රශ්න නැහැ. ආ පිරිමි කෙනෙක් පවුල නඩත්තු කරන ලේඩිස්ලා ඒ පස්සේ ලොකුට එන්නේ නැහැ. හරි. අපි හමු කාන්තාවක් ගෙම ඔබ හමු. දැන් දිල්හානි වීරසිංහ. දිල්හානි දැන් ගෘහණියක් නේ. ස්ට්‍රෙස් එක වැඩි කාන්තාවටද පිරිමින්ටද? එක එක වෙලාවල් වලට දෙන්නටම වෙදිලා යනවා නේද? ආ ඒකේ කාන්තාවක් කුන්ෂා ස්ට්‍රෙස් එක වැඩි පිරිමියෙක් කුන්ෂා ස්ට්‍රෙස් එක වැඩි කියලා තර්කයක් නැද්ද? නෑ නේද? ඒක වෙලාව ඒ විදිහට නේද සර්? වෙලාව විදිහට. දැන් කාන්චනා මොකද්ද කියන්නේ? දෙගොල්ලන්ටම සර්. අපි තව කරුණාසූරිය මොකද කියන්නේ ස්ට්‍රෙස් එක වැඩි පිරිමින්ටද කාන්තාවට? කවුද මයික් කර්ණාර කර්ණාස් කුරු කුරුකුල සූරිය කුරුකුල සූරිය ඔව් සර් ඉස්සර වැඩි කාන්තාවට දෙරිවිද්ද දෙගොල්ලන්ට කරන කාර්ය යන වෙනස් වෙනවා ආ දිල්හානගේ මතයමයි දන්නේ කරන කාර්ය යන ස්ට්‍රෙස් වෙනස් වෙනවා අපි මේ පොදුවේ කතා කරන අපි මේ ස්ට්‍රෙස් එක කියලා කතා කරන පොදුවේ අපි රැකියාවක් කරනවා කියන්නේ මේ රැකියාසිත තියෙන ස්ට්‍රෙස් එක කියන අපි ඒකේ මාතෘකාව විතර ජොබ් ස්ට්‍රෙස් කියලා මේක තියෙනවා ඉතින් මේ රැකියාවක් ආශ්‍රිතව ඉන්න පුද්ගලයෙක්ගේ ස්ට්‍රෙස් එක ගැන මේ කතා කරන්නේ. කේෂාන් කියන්නේ කාටද? මම හිතන්නේ සර් ප්‍රවීත් අයියා කියපේක හරි නේද? පිරිමින්ට වැඩි. දැන් කවුද කාන්තාවට වැඩි කියලා කියන්නේ? රැකියා ආශ්‍රිතව ගත්තොත් පිරිමියට වැඩි, සාමාන්‍යයෙන් ස්ට්‍රෙස් එක ගත්තොත් කාන්තාවට වැඩි. ආ එහෙම නැහැ. නමුත් අපේ රටේ සහ මේ ඉන්දියාව වගේ රටවල ස්ට්‍රෙස් එක වැඩි කාන්තාවන්ට පිරිමින්ට වඩා ජොබ් ස්ට්‍රෙස් එකද නැත්නම් නෝමල් ස්ට්‍රෙස් එකද ජොබ් ස්ට්‍රෙස් එකත් වැඩි ඒකට හේතුව තමයි ඒකට හේතු ගොඩක් තියෙනවා එකක් තමයි කාන්තාවක් ජොබ් එකට යෑමේ සිට ජොබ් එකට එන එක තමයි ඒක වැඩි ගොඩක් ජොබ් එකකින් ගෙදරම කාන්තාවකට තව ජොබ් එකක් තියෙනවා ඔයගොල්ලන් මතකද දන්නේ වැඩ හැර වැඩට යන මන්දකම ආටිකල් එක මොකද දැක්කම ඇත්තටම ඒක හිතර දැක්ක ඒක හිතර දැනුම් දෙයක් වැඩහැර වැඩට යන කාන්තාවන් කියලා. ඒ කියන්නේ මට ඒක අදහස ලස්සන දින මතක නැහැ. වැඩහැර වැඩට යන කාන්තාවන්. ඒ කියන්නේ ඔෆිස් එකෙන් ඕෆ් වෙලා දැන් ජොබ් එකෙන් ඕෆ් වෙලා නැවත ජොබ් එකට යන කාන්තාවන්. ඒක ගොඩක් කාන්තාව ගැන ගොඩක් කතා කරනවා ඉතින්. වැඩහැර වැඩට යන කාන්තාවන්. අපි කාන්තාව නිකන් අපි නිකන් අපි හැම අඩුවට සැලකන්න බෑ. මොකද ඒක පිරිමියන්ට වඩා ලොකු මෙහෙවරක් ගන්නවා. ගෙදර ගෘහණියෙක් උදේට අස්සේ ඉතින් ගෙදර ඔක්කොම කරලා නේ කාන්තාවක් පිරිමියෙකුට වැඩිය ගෙදර ඔක්කොම කරලා ඕනේ නේ යන්න වැඩට හවසට ඇවිල්ලත් ඒ වගේ
ප්‍රගීත් ඔළුව වෙනකොට නෑ ඒක තමයි ඇත්ත කතාව ප්‍රගීත් කාන්තාවක දෙට එක්කන් එන්න ඉක්මනට අපි දෙන්නම් ඉතින් මේ කොහේද මේ එතකොට මේ එතකොට ප්‍රගීත් දෙයි නම් ස්ට්‍රෙස් එකද නයිට් ඩ්‍රයිව් වෙනව එකක් මේ කාන්තාවට ළමයිගේ වැඩක් තියෙනවනේ ඉස්කෝලේ යන වැඩක් අනේක තමයි කියන අපි වගේ රටවල කාන්තාවක් කියන ගෘහණියගේ ජොබ් එකක් තියෙනවා එහෙම ඊළඟට පිරිමි ඕගොල්ලන් දන්න සාමාන්‍ය පෞලෝ පිරිමි අපේ රටේ රිසර්ච් එකක් කරලා බලන්න කම්කරු මට්ටමේ රැකියා කරන පිරිමින්ගෙන් සැලරි දෙක ගෙදටි වියදම් කරන පිරිමි කී දෙනා ඉන්නේ කියලා බලන්න රුපියල් 2000ක් වෙන මිනිස්සෙක් අනිවාර්යෙන් ගොඩාක් පිරිමි පහළ මට්ටමේ කම්කරු මට්ටමේ මම මේ කියන්නේ කම්කරු මට්ටමේ පිරිමි 2000ක් රුපියල් වැටුප ගන්නවා එයා 1500ක් පෞද්ගලික පරිභෝජන ගන්න පෞලෝ නාති රුපියල් 500 හැමෝම නෙමෙයි බහුතරය ගොඩාක් මේසන බාස්සුණගේ ජීවිතය අධ්‍යයනය කළා බලන මම අපේ දවස් මේ දවස් ගේවල් ගයක් කරා අපර මට පේන්න මම ගිහින් බලනවා හැමදාම හවසට බීලා ඉන්නේ ඒතර හැමදාම හවසට පොඩ පොඩ බොනවා ඇයි ඇඟේ මහන්සිය ඒතර ඇඟේ මහන්සියට බොනවා නම් කාන්තාවන්ට ඇඟේ මහන්සිය නැද්ද ඔය ඇඟේ මහන්සිය බොනවා හිතෙන් හදාගත්ත දෙයක් ඇඟේ මහන්සිය ඊළඟට සමහර ලෝක මම ඔයාලට කියලා දිනවා ඔය ඇඟේ මහන්සියට ඒකට බොන අය බොන විව්වට කමක් නැහැ පොඩ්ඩක් අර විනෝදෙට හැමෝම යාළුවෙක් කරලා ඉඳලා පාටි එකේ එහෙම චුට්ටක් බොන්න ඕනේ. නමුත් මම මේ කියන්නේ පහළ මට්ටේ අපේ රටේ කම්කරු මට්ටේ මිනිස්සු ගැන මම මේ කතා කරන්නේ. 2000ක් උපයන මනුෂයා 1500 දවසට බොන්න බෑ කර. රුපියල් 500 පෞරණ උත්තර ඉගෙන ගන්න ළමිනුත් ඉන්නවා. ගොඩාක් කවල බලන්න. ඊ ගොඩක් උතන නැද්ද කියලා ඔබලා සිතන්නේ. ඊළඟට ගොඩක් අය කියන අපිසර් මහන්සියල ඇඟ මහන්සියල උත්තරේ තමයි අපිසර් බර වැඩ කරනවානේ. ඇඟ මහන්සියල වැඩ කරනකොට හවසට පොඩ්ඩක් නිින්දේ පොඩි ෂොට් එකක් ගන්න ඕනේ. එහෙම ගන්නවා නම් දැන් බබාලා හම්බෙන්න කාන්තාව බබෙක් හම්බෙන්න ඉස්සෙල්ල බෝතලයක් අක්ක බොන්න ඕනේ. පිරිමින්ට බබාලා හම්බුනොත් එීම අනිවාර්යෙන්ම බෝතලයක් බීලා තමයි පැඩ වැඩේ පටන් ගන්න. ඕන් දැන් යනවා දන්නෙත් නෑ එනවා දන්නෙත් නෑ බබා හම්බුනාද කියලා ડોක්ටර් ගිහලා. ඒ කියන්නේ දැන් ඕන් මොකද මම මේ සමානව මේ පිරිමින්ට එහෙම කියන එක නෙමෙයි නමුත් මම අපේ රටේ බෞද්ධරයක් මම මේ පිරිමින්ට කියලා ගැටලා හිටන් මම මේ කියන්නේ ඕගොල්ලෝ වගේ උගත්තා කියලා නෙමෙයි මේ කතා කරන්නේ. මම මේ කතා කරන්නේ විශේෂයෙන් පහළ මට්ටමේ වෙන කම්කරු මට්ටමේ රැකියාවන් අතර මිනිස්සු ගැන මම මේ කියන්නේ. උගලන් අතරින් දෙන්න ඈ දැන් දෙන්නන්න ඇයි සර් ළමා කටේ හැමති ගන්න පුළුවන්ද අපිට මගේ නෝනත් ඕක අධිකරණේ හරියට කරන දෙයක් මේ ළමයින්ගේ ආරක්ෂාව අහලා කාන්තාවන් නඩත්තු නඩත්තු පිරිමි ගොඩක් වෙලාට මගේ හැරින් නඩත්තු කියන එක උපරිම සාධාරණ දෘෂ්ටි ගන්න උත්සාහ කරනවා ඉතින් මේ මම දැන් මේ ළඟදී අපේ ගෙදර වැඩ කරන බාස්න කෙනෙක්ගේ ගෙදර ගියා පොඩි ගියක් තියෙනවා. ඒ ගෑනු එක්ක හරි ලස්සන කාන්තාවක් බැඳලා යනවා. ඒ කාන්තාව කියන මයිකල් සර් මම දැන් නෝනාට කියන්නේ. සර් මම මහත්තයට දැන් කියන්නේ නැහැ. වැඩක් නැහැ කියලා. මම මේ ගමේ මොනරාගල චූටි ඉස්කෝලේකට යනවා. පුතා සිස්සත්ෙන් 170 ගණක් කරලා පාස්ලා තිනවා. ඒත් අපේ මහත්තයා වෙන ඉස්කෝලේකට දාන කිසිම ඕනාවක් නැහැ. මහත්තයා කියන මයිකල් මම අහුවා ඒ ඉස්කෝලේ දාන්න නැති. නෑ සර් ළඟ ඉස්කෝලේ හොඳට උගන්වනවානේ. ඒකනේ සිස්සත් පාස් වෙන්නේ. කියලා එන්නේ. ඊට පස්සේ ගෙදර ගියම් පොඩි ගියක් හදලා තියෙනවා. මේ වගේ රුපියල් දවසට 3500ක් වෙනවා ගන්න පරිදි. 3500 ගන්න. එයා හැමදාම 1500 ක බොනවා. එයා 1500 හැමදාම බොනවා. ඒතොර එයා බුලත්තර දෙක තුනක් කන්න වේදන් කරනවා. දවසට බුලත්තර දෙක තුනක් ගන්න. ඒතොර තව යාළුවෙක් කරලා සිටහන් අමතර බොනවා හොඳට නිවාඩු දවසට. ඒතොර එයා සාමාන්‍ය ඉතර ගෙදරට බොහෝ පොඩි ගාණක් වැටුපෙන් දෙන්නේ. ඒතර අර දරුවත් එක්කලා ඒ කාන්තාව හේ ඉතින් ඒකම කරා. ඉතින් එහෙම ගොඩක් අය ඉන්නවා. බලන්නකෝ ඔයගොල්ලන් හොයලා බලන්න. ඔය හවසට වැඩ ඇරලා මිනිසුන් ඉනේ කාලේ බෝතලයක් තියෙනවා. ඉතින් ඒකෙන් පීඩින්න පත් අහිංසක ළමයි ඉගෙන ගන්න ළමයි හොඳ ඉස්කෝලයක් නැහැ ටියුෂන් ක්ලාස් එකට යන්න විදියක් නැහැ හොඳ ජොබ් එකක් ඒ ළමයාත් ඒ මට්ටමේම ඉන්නේ ඒලවට හොඳ අධ්‍යාපනයක් ලැබෙන්නේ නැහැ තාත්තට එහෙම ඒම් එකක් තාකට නැහැ හැමෝම නෙවෙයි පළක් අයින හරි ලස්සන උගන්නන්න උත්සාහ කරන අය දෙම ළමයින්ට නමුත් ගොඩක් අපේ රටේ එහෙම අය ගොඩක් අන්ත අසම තත්ත්වෙ ඉන්නවා ගම්මට ගිහින් බලන්න ඉතින් කොහොම වුණත් ස්ට්‍රෙස් එක වැඩි වෙනි පරිසරය ඇතුළ කාන්තාවන්ට ස්ට්‍රෙස් එක වැඩි රැකියා අවශ්‍යයි ඊළඟට වෙන මොකක්වත් නෑ බලන්න බස් එක ගැන කාන්තාවක් දිහා බලන්න අපට බස් එක යනකොට නිදහසේ නිදා ගන්න පුළුවන් නේද දිගන්ත කාන්තාවන් නිදහසේ බස් එක යනකොට ඔෆිස් එක ගැලලා එනවා දැන් පොඩි පොඩි ඇලර්ට් එකක් දානවා නිදා ගන්න පුළුවන් නිදහස දැන් ඇයි බැරි ඉතින් ඇගේ තියෙන දේවල් මොනවාරි අඩු වෙලා තියෙන නැත්නම් අතවත ගාලා තියෙමු එක හරි වණකේ ඕ මොකද මේ සන්තෝෂ්ලෙන් බස් එක යන නිසා මේ නෑ මම ඒක තමයි
ඒක තමයි දැන් ගෑල්ලන්ට වාක්‍ය වන්දන් එහෙම්මෙන් අතපත ගන්නවා එහෙම්මෙන් කියලා. ඒක ඇත්තනේ ඇත්ත කතාව. ඒක බලන් හිටියොත් පිරිමින් පුරකට හොරන් නිදා ගන්න නින්දනවනේ. හැමෝම නෙමෙයි. මේ ඉතින් එහෙම වෙනකොට මං කිව්වේ ඒක තමයි ඉතින් සන්තුෂ්සහ බස්සල යන නිසා කාන්තාව නිදාස යන්න බෑ කියලා. මේස වන්නන් එහෙම නෑ. මං ජීවිතේට එහෙම වගේ වැඩ කරනවා. මම නම් බැනුම් හල්තුන එක දවසක් හොඳටම ජීවිතේරම ඇති වෙන දවසක් බැනුම් අහුවා බස් එකේ යද්දී. මං ඒක නිසා මං කාන්තාවගෙන් පළිගන්නේ ස්ථාන ඇත්තනේ ඒ තමයි බස් එක හරි ට්‍රේන් එක හරි ගියොත් මං මගේ ඇඟේ හරි පොඩ්ඩක් හරි කාන්තාවක් අනවශ්‍ය දර ගෑවුනොත් මං කියනවා මිස් පොඩ්ඩක් හැරලා එන්න කරදරයි මට. මේ ඒකට හේතුව තමයි මං මගේ ජීවිතේ වෙච්ච අමහිරි සිද්ධිය නිසා මං හැමදාම ඒකට පළිගන්නවා. ඒ තමයි මම දෙනෝදාක් මැද බස් එකේ විලිලැජ්ජා බෑ බැනුම් නැව කාන්තාවගෙන් මට ඒ කියපු වචන ටික තාම මතකයි. මගේ හිතේ වර නොතිබොන්දයක් ගෑනුවෙක් කෙනෙක් බැන්න ඒත් කවන්නේ බැනලා මගේ කොල්ල කාලේ. ඒ කියන්නේ ඔය සන්තුෂගේ වයස. ඒතර ඒ බැනුපු දෙක මට බැනීමේදී මම ඇහුවා නම් මං මේ ඒ කාන්තාව වයසක කාන්තාව මේ නමුත් මට හොඳටම බැන්න මං ඊට පස්සේ බස් එකෙන් බල්ලෙක් වගේ බැහැලා පයින් ගියා. මට ලැජ්ජාව වෙරිගොන බෙල්ලෙක් කරලා ඊළඟ හොල්ට ගිහින් නමුත් මං එදා මනුෂ්‍යෙන් වැටිච්ච වැටීම මට නිින්ද යනවා බස් එකේ. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකන් නිින්ද යනවා. මොකද මම ඒ කාලේ ජොබ් කරනවා කැම්පස් ඉන්න කාලේ. ඉතින් එතකොට මේ මං පොඩක් කකුල් දෙකම නැවිලා තියෙනවා. මට ඒක වෙනවා හිටගෙන යනකොට කකුල් දෙක දනස්සෙන් නැවෙනවා. ඉතින් එහෙම කාන්තාව පොඩ්ඩක් ඕක වෙන විදිහට හිතලා හිටන් අර එහෙම මට බැනගෙන බැනගෙන ගියා. ඊට පස්සේ මේ මගේ හිතේවත් තියෙන්නේ මං එදා ඉඳන් මොන හේතුව නිසා බස් එකේ කාන්තාවන වාදේ. ඉතින් මේ එහෙම දේවලුත් තියෙනවා. ඒ කොහොම වුණත් පොදුවේ ගත්තොත් එහෙම කාන්තාවගේ ස්ට්‍රෙස් එක වැඩි. එයා බස් එකේ යන ගමන ගෙදර ගිහින් ගෘහණියගේ ජොබ් එක පහුවදා ළමයින්ගේ දේවල් ටික කරන එක රැකියා පරිසරයේ තියෙන කැපිල්ල ඔය ඔක්කොමත් එකලා කාන්තාවකට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න අමාරුයි. ස්ට්‍රෙස් එක දී තියෙන ස්ට්‍රෙස් එක පොදු ස්ට්‍රෙස් එක වැඩි රැකියාව කාර්ත. පිරිමින්ට ස්ට්‍රෙස් එක වැඩි කියලා අදහස් කරන්නේ පිරිමින්ට හවුස්වල පොඩි ෂොට් එකක් දීලා ජොලියේ ඉන්නවා සාමාන්‍ය ගොඩක් පිරිමි ගොඩක් හිතලා ගන්නවත් අඩුයි. හවුස්වල ගෙදර යාළුවෝ සෑ ජොබ් එකක් හැමෝටම නෙමෙයි බහුතරයකට. නිදහසේ කාන්තාව ඔක්කොම කරලා දෙනවා. ඉතින් ගෙදර යම් කාන්තාවක් තිනවා කී පිරිමියක් නැහැ ගෙදරට ගියා ඊපස්සේ ඉගේ අදහස් ගන්නෑ පිරිමි හැමෝම එහෙමයි කියන එක. ඒලා පිරිමි ගොඩක් වැඩ කරනවා. පොදුවේ ස්ට්‍රෙස් එක කියන සාධකෙදි වැඩි වෙනවා. ඊළඟට කාන්තාවන්ට ස්ට්‍රෙස් එක වැඩි කියලා ආසියා වගේ රටවල පිළිගන්න. ඊළඟට බලන්න මේ වයස කියන සාධකෙ. වයස ඊතර වයස්ගත සේවකයන්ට දැන් බලන්න ඊතර වයස කියන සාධකෙදි විග්‍රහ කරනවා එක එක සාධක. දැන් මේ ඉන්ඩිවිජුවල් ඩිෆරන්ස් නේ. දැන් මම පරිශ්‍රයෙන් මගින් පෙන්නුම් කරන ආකාරයට වයස්කර සේවකයන් වයසින් අඩු සේවකයන් ඩයිල රැකියාවක් මතයක් අත් දෙනවා. ඒ කියන්නේ වයසින් අඩු අයට වඩා දැන් ඔයගොල්ලන් හරි දැන් බලන්න ඔයගොල්ලන්ගේ මොන ඕනෙත් විතර අඩු වයසේ හරි රිලැක්ස් එකේ ඉන්නවනේ. වැඩි වයසේ රිලැක්ස් එකේ නැහැ. ඇයි? ඒගොල්ලන්ට ගොඩක් තාකක් තියෙනවා. ගොඩක් දේවල් වල වගකීම් තියෙනවා. දැන් මේගොල්ලන්ට එහෙම වගකීම් නැහැ. ඉතින් ඒක නිසා මේ සතුටින් ඉන්නවා. ඉතින් ඒ වගේම වයස වැඩි පිරිමින්ට සෙස් එක වැඩි වයස අඩු අයට වඩා. රයිට් අපි කීපයක් කිම ලියාගෙන කතා කරමු. ඉතින් අපි මේ කියන්නේ පුතේ ඉන්ඩිවිජුවල් ඩිෆරන්සස් කියන එක. පුද්ගල වෙනස්කම් කියන සාධක ඉන්ඩිවිජුවල් ඩිෆරන්ස් කියලා ලියාගන්න. ඉන්ඩිවිජුවල් ඩිෆරන්ස් කියලා ලියලා හිටන් ඒ පුද්ගල වෙනස්කම්. එහෙනම් පුද්ගලයාගේ තියෙන අහගන්න. මේකේ තර්කය මෙන්න මේකයි. අර ඉස්සලා කියපු මොන ආතතිය ලැබෙන මාර්ග ප්‍රධාන මාර්ග හතරෙන් කොහොම ආතතිය ලැබුණත් හැමෝටම ආතතිය එක හා සමාන ලැබෙන්නේ නැහැ කියලා මේ කියන්නේ. දැන් උදාහරණයක් එකම සාධකයක් දිගන්තරත් බල සන්තුෂ්ට බලපානවා ප්‍රගීත්තරත් බලපානවා. හැබැයි ප්‍රගීත්ත වැඩි ආතතියක් තියෙන පුළුවන් සන්තුෂ්ට කිසි ආතතියක් නැති වෙන්න පුළුවන්. එයා ඒ ආතතියට මොන දෙන ආකාරයක් යනවා. එහෙනම් ඒකට බලපාන්නේ පුද්ගලයාගේ පුද්ගල වෙනස්කම්. ලියාගන්න මේ ඉහත සඳහන් ක්ලර්මතයන් හේතු වෙයි. කර්මතයනේ ක්ලර්මතයන්ට ආතතිය. ඉහත සඳහන් ක්ලර්මතයන් හේතුවෙන් පුද්ගලයන්ට ආතතිය නිර්මාණය වුවද පුද්ගල වෙනස්කම් පදනම් කරගෙන
ආතතියේ ප්‍රමාණය වෙනස් විය හැකියි. පුද්ගල වෙනස්කම් පදනම් කරගෙන ආතතියේ ප්‍රමාණය වෙනස් විය හැකියි. හරි, එක ලියා ගන්න වයස කියලා. එක ඒජ් එක වයස. එක වයස. හරි, වයස මෙහෙලියා ගන්න. පරේෂණ මගින් පෙන්වුම් කරන ආකාරයට, පරේෂණ මගින් පෙන්වුම් කරන ආකාරයට පරේෂණ මගින් පෙන්වුම් කරන ආකාරයට වයස්ගත සේවකයන් වයස්ගත සේවකයන් වයසින් අඩු සේවකයන්ට වඩා වයසින් අඩු සේවකයන්ට වඩා වයසින් අඩු සේවකයන්ට වඩා ඉහළ රැකියා ක්‍රමතයක් අත්විඳින්න ඉහළ රැකියා ක්‍රමතයක් අත්විඳි. එයට ප්‍රධාන හේතුව සන්තෝෂ් සන්තෝෂ් තගියන්න එළිය දිහා බැලුවා මයික් කැමරා කෝෆ් කරලා දුවන්න හැදුවා නෑ නෑ මල්ලිට වතුරයක් ගේන්න කියලා කියන්නේ මට දැන් චූට හොරගලා අහනවා මට අකා තේරෙනවා ඒට ප්‍රධාන හේතුව පුද්ගලයන් වයස්ගත වන විට සිය කාර්යයන් කිරීමට අවශ්‍ය දැනුම සිය කාරණට අවශ්‍ය දැනුම හැකියාව
දැනුම හැකියාව කුසලතා කුසලතා ආකල්ප හරිද පගි හරි වෙ සිය කාරණට අවශ්‍ය දැනුම කුසලතා ආකල්ප අභිප්‍රේරණ වෙනි සාධක අභිප්‍රේරණ වෙනි සාධක අභිප්‍රේරණ වෙනි සාධක ඍණාත්මක ආකාරයෙන් බලපෑම් කිරීමයි ඍණාත්මක ආකාරයෙන් බලපෑම් කිරීමයි ගොඩක් අය වයසනකට තමන්ට අර තරුණයෙක් එක්කලා මේ හැප්පෙන්න පුළුවන්ද කියලා කියන්නේ වැඩ කරන්න පුළුවන් අලුත් ලෝකයක් එක්කලා කියලා පොඩි ඍණාත්මක අදහසක් එනවා right එතකොට දැන් අපි වයස් කරනකොට අපිට දැනෙනවා ඊට පස්සේ අපි දැන් වයස්ගතයි ඍණාත්මක අදහස් එන්න පටන් ගන්නවා අපි දැන් දෙවි යන කට්ටිය අපිට වැඩ කරන්න අමාරුයි කියන අදහස. ඒතර ස්ට්‍රෙස් එකක් එන්න පුළුවන්. ඊළඟට පර්සෙප්ෂන් සංජානනය. අපි එක එකව සංජානනය කරන ආකාරය අනිකට ස්ට්‍රෙස් එකක් හදන්න පුළුවන් නේද? අපි දැන් එක එකනාගේ සංජානන වෙනස් වෙනවනේ. ඒතරම අපි දැන් උදාහරණයක් කලමනාකරු ගන්න ඩිසිෂන් එක තව කෙනෙක් වෙනත් විදිහට සංජානනය කරන්න පුළුවන්. ඒතර ඒක යා ස්ට්‍රෙස් එකක් නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් සංජානනය කියන සාධකයක් ස්ට්‍රෙස් එකක් නිර්මාණය කරන සාධකයක් වෙන්න පුළුවන්. right. ඒ කියන්නේ දැන් උදාහරණයක් මම දාලා තියෙනවා. දැන් අලුත් කලමනාකරුවෙකුට ආයතන ඔෆිස් එකේ අලුතෙන් ආපු කලමනාකරු sorry අලුතෙන් ආපු සේවකයෙකුට කලමනාකරුවෙ ගොඩක් සමීපට වැඩ කරනවා. එයා ළඟ ඉන්නවා. එයාට කතා කරනවා. ඒතර පරණ සේවකයෙක් කියන්න පුළුවන් බොස්ට අලුතෙන් ආපු එක නා ලොකුල අපට වඩා කියලා. ඒක ස්ට්‍රෙස් එකක් හදා ගන්න පුළුවන්. නමුත් එයා ඇත්තටම අලුතෙන් ඉන්නේ වෙන මොකක් හත් නිසා අර එක ට්‍රේනින් එකම. එයාට ඇඩ්වයිස් අවශ්‍යයි. ඒක නිසා වෙන්න පුළුවන්. නමුත් පරණ කෙනෙක් කියන්නේ හිතන්න පුළුවන්. ඒතර එයාට ස්ට්‍රෙස් එකක් හදා ගන්න. ඔය ගැල්ලා මෙහෙම හිතනවා. මේ ලියා ගන්න මෙහෙම. සංජානනයද සංජානනයද රැකියා ප්ලර්මතේ සම්බන්ධ වෙනස්කම් ඇති කිරීමට බලපාන සාධකයකි. වෙනස්කම් ඇති කිරීමට බලපාන සාධකයකි. වෙනස්කම් ඇති කිරීමට බලපාන සාධකයකි. උදාහරණයක් ලෙස කණ්ඩායමක කලමනාකරුවෙකු විසින් නවක සාමාජිකයෙකුට ඉතාම සමීපව කටයුතු කිරීමේදී
තවස් සමාජිකෙකු තවස් සමාජිකෙකු තවස් සමාජිකෙකු එය වෙනස් ආකාරයට සංජානනය කළ හැක එය වෙනස් ආකාරයට සංජානනය කළ හැක නවක සේවකයාට පළපුරුද්ද මදි නිසා කලමනාකරු සමීපව කටයුතු කරනවා විය හැකියි සමීපව කටයුතු කරනවා විය හැකියි නමුත් පැරණි සේවකයන් එය වෙනත් ආකාරයකට සංජානනය කිරීම. එය වෙනත් ආකාරයකට සංජානනය කිරීම. එය වෙනත් ආකාරයකට සංජානනය කිරීම. රැකියා ආතතිය නිර්මාණය කරගත හැකි නවක සේව හර ප්‍රොඩක් අසේ තිරුණද මේ වෙනස් ආකාර සංජානනය කළ හැක අපිට විතර ලියාගන්න මග හරිනවද පොඩ්ඩක් වාක්‍ය නැවත බලා ගන්න පොඩ්ඩක් නවක සමාජිකයෙකුට ඉතාම සමීපව කටයුතු කිරීමේදී තවත් සමාජිකයෙකුගේ වෙනස් ආකාරයකට සංජානනය කළ හැක නවක සේවකයාට පළපුරුද්ද වද නිසා නවක එක චුට්ට චෙක් කරගන්න වාක්‍ය අඩුවක් තියෙනවා නවක සේවකයාට පළපුරුද්ද මදි නිසා කලමනාකරු සමීපව කටයුතු කරනවා විය හැක නවක සේවකයාට පළපුරුද්ද මදි නිසා කලමනාකරු සමීපව කටයුතු කරනවා විය හැක නමුත් පැරණි සේවකයන් එය වෙනත් ආකාරයකට සංජානනය කිරීම රැකියා ආතතිය නිර්මාණය කරගත හැකි
දෙයිලා සාධක දෙනවා. ජෙන්ඩර් ස්ත්‍රී පුරුෂ භාවය කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය කියන්නේ. ජෙන්ඩර් ස්ත්‍රී පුරුෂ භාවය. ఇలాంటి స్త్రీ పురుష భావే තියාගන්න ස්ත්‍රී පුරුෂ අපි කතා කරා ඉස්සර ස්ත්‍රී පුරුෂ භාවය කියන සාධකය ස්ත්‍රී පුරුෂ භාවය ජෙන්ඩර් එක කියලා ලියලා ස්ත්‍රී පුරුෂ භාවය කියලා ලියලා ලියාගන්න මෙන්න තව දුරට සමහර පරිශ්‍රයකයන් පෙන්වා දෙන ආකාරයට තව දුරට සමහර පරිශ්‍රයකයන් පෙන්වා දෙන ආකාරයට ස්ත්‍රී සේවකයන් විසින් පිරිමි සේවකයන් සාපේක්ෂව ස්ත්‍රී සේවකයන් විසින් පිරිමි සේවකයන් සාපේක්ෂව ඉහළ රැකියා ක්‍රමාන්තයක් අත්විඳින ලබයි. ඉහළ රැකියා ක්‍රමාන්තයක් අත්විඳින ලබයි. එයට හේතුව ලෙස සමහර කාන්තාවන් විවාහවන අතර විවාහක වන අතර සමහර කාන්තාවන් විවාහක වන අතර ගෙදර වැඩ කටයුතු සිය දරුවන් සම්බන්ධ කාර්යයන් නිසා ඇතිවන ගැටලු ආතතිය නිර්මාණය වන බවයි ඊළඟ සාධකයේ සෞඛ්‍ය තත්ත්වය. ඔකත් බලපානවානේ.
සෞඛ්‍ය තත්ත්වය. ආතතිය සෞඛ්‍ය තත්ත්වය ලබා බලන සෞඛ්‍ය තත්ත්වය ආතතිය බලන. ජනවාරියට මට නෙමෙයි නේද? හරි. ඊළඟට එන්න. දිගන්ත මටද? බල්ලෙක් නේද නේද? යන වෙලෙට කියලා කිව්වා. ඉතින් මටද කියලා. මම හරියට නෙමෙයි. එන වාටද නෑනේ? මටත් නෙමෙයි මං හිතන්නේ මං එයාලා ගිය අතට ගියේ නෑ මං ගියේ නැත් පේන්න තියෙන සැසුවර දැන මොකද හරි ඊළඟ සෞඛ්‍ය තත්ත්වය සෞඛ්‍ය තත්ත්වය දැන් සෞඛ්‍ය තත්ත්වයත් ගොඩක් වෙලාවට සෞඛ්‍ය තත්ත්වය බලන්න මේ දෙකම එකක් ආතති නිසා සෞඛ්‍ය තත්ත්වයට පිරිනන සෞඛ්‍ය තත්ත්වය ආතතියත් වෙනවා කොමන ආතති දැන් ගොඩක් අයට ඩයබටික් කොලෙස්ටරෝල් ගොඩක් ලෙඩ දියවැඩියාව ප්‍රෙෂර් ගොඩක් තියෙනවා විශේෂයෙන් අවෘත්තියක් පැනනට පස්සේ. ඒතර මේ තත්ත්වය තුළ ඒගොල්ලෝ ස්ට්‍රෙස් එකක් වැඩි වෙනවා. එයා හිතනවා නිරන්තරයෙන් මට ඩයබටික්. ඒක හැම වෙලෙම හිතනවා. ඒතර ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. ලියා ගන්න. සේවකයන්ගේ විවිධ මට්ටමේ සෞඛ්‍ය තත්ත්වයන්. සේවකයන්ගේ විවිධ මට්ටමේ සෞඛ්‍ය තත්ත්වයන්. සේවකයන්ගේ විවිධ මට්ටමේ සෞඛ්‍ය තත්ත්වයන්. රැකියා ක්ලර්මත්තයට බලපාන ලබයි. රැකියා ක්ලර්මත්තයට බලපාන ලබයි. නිදසුනක් වශයෙන් නිදර්ශන වශයෙන් සමහර සේවකයන්ගේ නිදර්ශන වශයෙන් සමහර සේවකයන්ගේ හෘදය ආබාධ හෘදයාබාධ දියවැඩියාව අධික රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වවලින් අධික රුධිර පීඩනය වැනි රෝගී තත්ත්වවලින් පෙළෙන විට පෙළෙන විට රැකියාවේ කාර්ය නිට කිරීමේදී රැකියාවේ කාර්ය නිට කිරීමේදී රැකියාවේ කාර්ය නිට කිරීමේදී පරිසරයේ ඇතින විවිධ තත්වයන් ප්‍රතිචාර දක්වන්න. පරිසරයේ ඇතිවන විවිධ තත්වයන්ට ප්‍රතිචාර දක්වන්නේ. පරිසරයේ ඇතිවන විවිධ තත්වයන් ප්‍රතිචාර දක්වන්නේ. නිරෝගී සේවකයන්ට වඩා වෙනස් ආකාරයකින් නිරෝගී සේවකයන්ට වඩා වෙනස් ආකාරයකින්
රයිට්. ඊළඟ එක පෞරුෂත්වය කියන එක. පෞරුෂත්වය පර්සනලිටි. මේක අපිට මෙන්න මෙහෙමයි කියලා පෞරුෂය කියන එකට ඉතින් ඒක හඳුනා ගන්න බැරි නිසා අපිට එකපාරට අර කියා ගන්න අමාරුයි. මේ නමුත් පෞරුෂත්වය කියන කිරේ පුද්ගලයාගේ දරා ගැනීම හැකියාව ගොඩක් ඒවා නියෝජනය කරන පෞරුෂත්වය කියන එක. ඒ පුද්ගලයාගේ දරා ගැනීම හැකියාව දැන් පෙරක් හොඳ හොඳ ඉහළ පර්සන් එකක් තියෙන කෙනෙකුට ශරීරික ස්ට්‍රෙස් එකක් කියන්නේ නෑ. ඒක දරා ගන්නවා. ඒක මැනේජ් කරගන්න. හරි. ඒ කියන්නේ පෞරුෂය කියන පුද්ගලයාගේ චර්යාව චර්යාත්මක ලක්ෂණ සමූහක එකතුවක්. මෙලියට සංවිධානයක සේවකයන්ගේ ක්ලර්මතේ කිරි බලපාන හැකියාකන්සි බලපාන ඉතාම වැදගත් පුද්ග වෙනස්කමක් වනුවේ. ඉතාම වැදගත් පුද්ග වෙනස්කමක් වනුවේ. ඉතාම වැදගත් පුද්ගල වෙනස්කමක් වනේ පෞරුෂත්වයයි. පෞරුෂත්වයයි. පෞරුෂත්ව ලක්ෂණ මගින් පුද්ගලයෙකුගේ පෞරුෂත්ව ලක්ෂණ මගින් පුද්ගලයෙකුගේ පෞරුෂත්ව ලක්ෂණ මගින් පුද්ගලයෙකුගේ සමස්ත චර්යාව තීරණය කරන ළබයි. සමස්ත චර්යාව තීරණය කරන ළබයි. අයහපත් පෞරුෂත්ව ලක්ෂණ. අයහපත් පෞරුෂත්ව ලක්ෂණ. අයහපත් පෞරුෂත්ව ලක්ෂණ පුද්ගලයෙකු අත්කරගෙන තිබෙන විට පුද්ගලයෙකු අත්කරගෙන තිබෙන විට සිය කාර්යයන් ඉටු කිරීමේදී සිය කාර්යය ඉටු කිරීමේදී ඉහළ රැකියාපතියකට මුහුණ දීමට සිදුවේ. ඉහළ රැකියා ආතතියකට මුහුණ දීමට සිදුවේ. එයට හේතුව විවිධ කලකිරීම් හා අසහනකාරී තත්වයන්ට මුහුණ දීමයි. අසහනකාරී තත්වයන්ට මුහුණ දීම. මාතෘකාලියයන් outcome of job stress කියලා හිතන්න. රැකියා ආතතිය ප්‍රතිඵල කියලා.
රැකිය ආතතියක් නිර්මාණ වුණා ඔයගොල්ලන් හිතන්නේ කොහොමද අපි ඒක අඳුරගන්නේ දැන් කෙනෙකුට ස්ට්‍රෙස් එකක් තියෙනවා කියලා අපි කොහොමද අඳුරගන්නේ ඔයගොල්ලන්ට ස්ට්‍රෙස් එකක් ඇතුළෙන් ඇතුළෙන් ඒක අවුට්පුට් එක කියන බාන්න දැන් කාට හරි ස්ට්‍රෙස් එකක් තියෙනවා කියලා අපි කොහොමද දැනගන්නේ ආ කොහොමද ආදීසම් කෙනෙක්ගේ ස්ට්‍රෙස් එකක්ද කියන එක අපි ඔයාගේ ස්ට්‍රෙස් එක කොහොමද ස්ට්‍රෙස් එකද කියලා පේන්නේ කොහොමද මහත් වෙනවා සමහර අය ස්ට්‍රෙස් එකට කෙට්ටු වෙනවා තව ඒ වගේම තමයි දකින්න පුළුවන් ඒවා දකින්න පුළුවන් ඒවා කන පෙලක් නොකා ඉන්නවා කන්න ගාලා ස්ට්‍රෙස් ඒ මොකක් කරලා තියෙනවද ආ වැඩි හිඳෙන් මෙහෙම මැකෙනවා කියලා දිනවා සර් ඈ මොකද්ද සන්තෝෂ් කිව්වේ ඒ ඇයි බෙන් මැකෙනවල් නේ සාමාන්‍ය ස්පෙස් තියෙන්නේ නැහැ ඒක මම ඇයි බෙන් මැකෙනවා කියලා දිනවා ඒ කියන්නේ අර මෙතන මේ තියෙන්නේ දැන් රෝම කූප ටික ඒක අඩු වෙනවලු ආ ඔව් ඒක වෙන්න පුළුවන් කොණ්ඩෙත් වෙනවනේ ඉතින් ඌ කොණ්ඩ යනවා මහත් වෙනවා එකපාරට ගැස්ට්‍රයිටිස් එනවා ග්‍රස්ටයිටිස් තියෙන පුළුවන් ඔව් බලන්න අතර අපිට මේ දැන් මොනවද තව ස්ට්‍රෙස් එකේ තියෙන දේවල් ඔය වැඩිහිටියේ ජොබ් කරන අය ස්ට්‍රෙස් එක මොනවද දැකලා තියෙන මොනවද චර්යාව විතර අපගමන වැඩිෙන් තරහ යන එක ඒ කියන්නේ මොනි පිම්පල්ස් එවද මොනි හිතලා දේනවා හිතලා දේනවා සර් හිතලා දේනවා තඳ කේන්තියම කේන්තියම එතකොට යම් වැඩක් කරන්න දුන්නත් කොච්චර හොඳට කරලා දුන්නත් ඒකේ බැරදීම පේනවා. අයි කියලා අනෙක් අය දිරවන්නේ. අන්න හරි. අනෙක් අය දිරවන්නේ. ඒතර ඔයගොල්ලන් දැක්කල් තියෙනවා. දැන් මහත්තර ස්ට්‍රෙස් එකක් මොනවද දකින්නේ? මේ ආ විවාහ කෙනෙක් කියලා මම හස්බන්ඩ් ස්ට්‍රෙස් එකක් මොකද ඔයාලා අඳුරගන්නේ කියලා. දිල්හානි එයාගේ හැසිරීමෙන් මූණි ස්වරූපෙන් ඔක්කොම පේනවා ඒක කොහොමද හැසිරීමෙන් අපි ස්ට්‍රෙස් එකක්ද කියලා පෙරක වඩ හරි ස්ට්‍රෙස් ද කියලා අහනවා කොහොමද අපි හැසිරීම අඳුරගන්නේ කලබලකාරී විදිහට හැසිරෙන්නේ නිකන් එකපාර කලබලකාරී කලබල සුවා රයිට් දැන් ස්ට්‍රෙස් එකක් අපිට විවිධාකාරයෙන්ම හඳුරගන්න පුළුවන් ඒතර අපි ස්ට්‍රෙස් එකේ අවුට්පුට් එක සාකච්ඡා කරනවා ආකාර තුන තුල ස්ට්‍රෙස් එකේ අවුට්පුට් එක ආකාර තුනකින් වෙනවා කියලා කියනවා. පුද්ගලික එකක් තමයි චර්යා වෙනස් කරන දේ. එහෙනම් ස්ට්‍රෙස් එකේ අවුට් ප්‍රතිඵල මනෝවිද්‍යාත්මක විශ්යෙන් එයාගේ ඇතිකරන වෙනස් කරනවා. මානසික වශයෙන්. චර්යාව ඇතිකරන වෙනස් කරනවා. බිහෙවිය එක. වැඩියෙන් කෑම කන. කොච්චර ටොයිලට් යනවා. අයිකසරයක් ගියා ආයන. එතන මේ කාගෙන කාගෙන යනවා. කන්නේ මොනවද කියලා දන්නේ නැහැ. එක්ක සිගරට් බොනවා අද එකක් නෙවෙනවල තව එකක් බොනවා හරි එක්ක පුටුවේ පැද්දි පැද්දි ඉන්නවා මේ ඒ වගේ එක එක දේවල් දක එක එක දේවල් කරනවා තමන් දන්නේ නැහැ මොනවද කරන්න කියලා ඉන්න එතකොට මේ ඒ කියන්නේ ඇගේ චර්යා වෙනස්කම් වෙනවා ඉස්සර මම වැඩ කරා ඔය අපි විශ්වවිද්‍යාලේ ඉන්න ෆස්ට් එකේ හිදීම අපි රේස් බයි රේස් වල අපි වැඩ කරා අපි කැම්පස් එකේ සෙට් එකක් ගන්න. කොල්ලෝ ඉතින් කීයක් කරේ වාගට පාර්ට් ටයිම් රේස් බයි රේස් වල වැඩ කරනවා. ඉතින් මම ජීවිතේ ගොඩාක් අත්දැකීම් ගත්ත එකම විශ්වාසය කරා. ඒතර රේස් බයි රේස් එකට එනවා රේස් දාන හොඳ මැනින් මුද්‍රාලික. ලොකු ප්‍රසිද්ධ මුද්‍රාලික මම නම කියන්නේ නැහැ නේද? මුද්‍රාලික කෙනෙක් කියලා. එයා අහන් දවස ලක්ෂ 10ක් එනවා ලක්ෂ 10ක් යාරන්න හැමදාම. එයා එනස ලක්ෂ 10ක් යා සෙල්ලම් කරන නරකයෝ. ඒ කාලේ මම කැම්පස් එකේ ප්‍රශ්ටි වගේ ඉන්න කාලේ ලක්ෂ 10ක් වගේ මුදලක් අරගෙනවා
හැමදාම එයා සෙල්ලම් කරන්න 110ක් අරන්. මිනිහ වැඩි ලියන්න කියන්න දන්නෙත් නැහැ. ඉගෙනගෙන නැහැ. මැනික් සල්ලි වලින් ඉගෙනගෙන නැහැ. නමුත් සල්ලි තියෙනවා. එයා අස්සයන්ට චිට් එකක් දාලා එයා මිනිහ මිනිස්සු කරන්නේ මේ අස්සයා දිහා බලාගෙන ඉන්න ස්ක්‍රීන් එකේ මිනිහත් ඉඳලා අස්සය වගේ පදින්න පටන් ගන්නවා. අස්සය ළඟට මිනිහත් ගැම්ම නම් පදිනවා ෆුට් වීදකින්. හයි. එතන අපි බලන්න දැන් අස්සය වුණ දැන් අස්සය දුන්න මිනිහ දාපු චිට් එකක් දුවනකොට අස්සය මිනිහත් අස්සයත් මෙන්න සිය අමතක කරලා ඔක්කොත් කරලා මිනිහත් අස්සයාගේ කරේ තියෙදි අස්සය පදිනවා. ඉතින් බලන්න මේ වෙලා එතන බලන්න අපේ දැන් එතනදී ස්ට්‍රෙස් එක නෙමෙයි. මොකද චර්යාව ඇතුළේ අපගමනය. චර්යාව වෙනස් කරනවා. දැන් අපේ දැන් අපිත් දැන් මිනිස්සුගේ ස්ට්‍රෙස් එකක් එනවා නම් අපි නොදැනවත්ම අපි අපිට තේරෙන අතර අපි චර්යාව වෙනස් කරලා. එක්ක අපි වැඩියෙන් කතා කරනවා. එක්ක අපි කතා කරන්නේ අනික් කරේ පේනවා හරි වෙනස් අද. ඔය වැඩියෙන් කියනවා. හරි. ඉතින් එතකොට මේ ස්ට්‍රෙස් එක අපිට හඳුනා ගන්න පුළුවන්. මේ ස්ට්‍රෙස් එකේ ප්‍රතිඵල මෙන්තර අපි ආකාර තුනකින් හඳුනා ගන්නවා. චර්යාත්මක ප්‍රතිඵල, මනෝවිද්‍යාත්මක ප්‍රතිඵල හා භෞතික මේ ප්‍රතිඵල කියයි. හරි. මේ ලියා ගන්න. රැකියා ආතතිය විවිධ පුද්ගලයන්ට අයහපත් ප්‍රතිඵල ඇති කරයි. අයහපත් ප්‍රතිඵල ඇති කරයි. නමුත් මෙහිදී රැකියා ක්ලර් මතයකින් ඉහත ඉදිරිපත් කළ ආකෘතියට අනුව පුද්ගලයෙකුගේ මූලික වෙනස්කම් තුනක් ඇති කරනු ලැබේ. ඔයාලා ස්ක්‍රීන් ෂෙයාර් කරලා තියෙනවා ඒතුළු ලියාගන්නත් බැහැ. මානසික ප්‍රතිඵල, භෞතික හෝ ජීව විද්‍යාත්මක ප්‍රතිඵල, චර්යාත්මක ප්‍රතිඵල. මානසික ප්‍රතිඵල, භෞතික හෝ ජීව විද්‍යාත්මක ප්‍රතිඵල, චර්යාත්මක ප්‍රතිඵල. මානසික ප්‍රතිඵල, භෞතික හෝ ජීව විද්‍යාත්මක ප්‍රතිඵල, චර්යාත්මක ප්‍රතිඵල. වෙනම ලියන්න. රැකියා ක්ලර් මතේ මෙලෙස ඇති කළ ගොඩ ලබන වෙනස්කම්. මෙලෙස ඇති කර ගලබ වෙනස්කම්. සේවකයාගේ චර්යාවට බලපාන අතර සේවකයාගේ චර්යාවට බලපාන අතර අවසානයේ සංවිධානයේ කාර්යවලට බලපාන. පාට් බ්‍රේක් එකක් කිම ඕනේද? ඔව් සර් පොඩ්ඩක් එද්දන්න. එහෙනම් විනාඩි 5ක් බ්‍රේක් එකක් ගන්න පුළුවන්. මලත් එක්ක ඇලත් ඒකක් බිලන්නේ නැහැ නෝ ඔයගොල්ලන්. Excuse me sir. ඔව් මතේ. අපි බ්‍රේක් එකේ කතා ගන්න සර් කට්ටියක ගෙට් එක ගැන. හරි කතා කරගන්න. ඔව්.
ඒක බොන ගම හරි 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 සර් එතන නැගින් ගොඩක් අය දැනට අපේ ගෙට් එකට හදපු ගෲප් එකේ ගෙට් එකට ගාමි අපේ නෝට්ස් ඉල්ල ගන්න වගේ වැඩවලට සයිමන්ට් එකට උදව් වෙනවා වගේ අපි ගෲප් එකක් හදුවා. ඉතින් ඒකේ ගොඩක් අය ඉන්නවා. දැනට ගොඩක් අය ඉන්නවා මෙතනින්. ඒකට එකතු වෙන්න කට්ටිය එමත් ඇති. අපි අපි කියන්න අපේ නම්බර් එකක් හරි මොකක් හරි මේ එතකොට ගොඩක් අය හදුවා ඒක වටන්න. කියන්නේ දැන් දැන්වල කියලා තිබ්බා අපි බල කරනවා නම් මනම් කියලා. ඒකට කියන්න තියෙන මෙච්චරයි මේ අපි බල කරේ නැහැ කාටවත් ඒකට එන්න කියලා. අපි අඳුර ගන්නයි ඒක ප්ලෑන් කරේ. කියන්නේ අපි යාළුව වශයෙන් ඒක අඳ ගන්න ඕනේ නෙමෙයි ඒක ඩිප්ලෝමා අපි ඉගෙන ගන්න මානව සම්පත් කමනාකරණේ ඩිප්ලෝමා එක. ඉතින් අපි යාළුව අඳුර ගන්න ඕනේ මේ අපේ අනාගතේ කියන්නේ කවදා හරි දවසක අපිට ජොබ් එකක් හරි හොයා ගන්න පුළුවන් නේද මේ අඳගත්තු. සාමාන්‍යයෙන් දැන් මෙතන ගොඩක් වයසක කට්ටිය ඉන්නවා. එක වයස මත්තම් වලේ කට්ටිය ඉන්නවා. ඉතින් එහෙම අඳුර ගන්න එක උදව්වක් වෙයි කියලා හිතලා තමයි අපි මේක ප්ලෑන් කරේ ගොඩ කාලයකට කලින් ඉඳන්. මායි තව මගේ යාළු කේජාන් අයියායි නංගි කෙනුයි අපි ගොඩක් කලින් නම් ප්ලෑන් කරපු වැඩක් මේක. ඒක වටන්න හදන කට්ටියකුත් ඉන්නවා. ඒකට කමන්නේ තව විස්තර ටිකක් කියන්න තියෙනවා. නෙක් මේ නංගි මෙච්චර දවසක් දැන් ගොඩක් අය ප්‍රශ්නයක් වෙලා තිබුණා මේ මේකට ආයතනෙන් අවසර නැහැ කියලා. අර මේ ගොඩක් අය අපිට චෝදනා කරලා තිබුණා ආයතනයට කතා කරලා එක එක දේවල් කියලා තිබුණා. අපි මේක බල කිරීමක් කරනවා කියලා කිව්වා. අපි බල කිරීමක් කරේ නැහැ. ඊට පස්සේ අද අපි ලිඛිතව අවසර ගත්ත ආයතනයෙන් මේක කරන්න ලියුමක්ම දීලා අපි අවසර ගත්තා. මේ දැනට අපේ ගෲප් එකේ ඉන්න ළමයි බොහෝ දෙනෙක් Google Sheet එක ෆිල් කරලා ඉවරයි. තව ළමයි කීප දෙනෙක් ඉන්නවා ෆිල් කරන්න. එතකොට 30 වෙනකොට අපි ෆිල් කරලා 31 වෙනකොට අපි ෆිල් කරලා ඉවර වෙන්න කියලා කිව්වා ඒ ළමයින්ට. මේ එන අය හැමෝටම කැමති අය කිසිදුම බලකිරීමක් අපේ නෑ. කැමති අය එන්න. ඒ කියන්නේ අපි මේක කරන්නේ අපිට විතරක් නෙමෙයිනේ හැමෝටම කරන්නේ. මේ ඒක නිසා කිසිදු බලකිරීමක් කාටවත්ම අපි කරලා නෑ. පෞද්ගලිකවත් මේ ගෲප් එකේදීවත් අපි කියන්නේ එන අය අදහස් තියෙන අය මේක මේ ෆිල් කරලා දෙන්න කියන විතරයි අපි කිව්වේ. එතකොට අපි දිනයක් දැනට නෙමෙයි ස්ථිර වශයෙන් දිනේ දාගෙන තියන්නේ 20 කියලා ගෙට් එක කරන්න. මේ ඒක ටිකට් ගැන දැනට 2500 තමයි කියලා තියෙන්නේ. කොහොමද එයින් එහාට යන්නේ නැහැ ටිකට් එක මේ ගණන් යන්නේ. එතකොට දැන් මෙතන තියෙනවා තාම Google Sheet එක ෆිල් කරන්නේ නැතුව ඉන්න අය සමහර පුද්ගලික ගැටලු එන දුර ඒව ගැන හිතලා මේ ෆිල් කරන්න නැතුව ඉන්න ඉන්නවා. ඒගොල්ලන්ට හැමෝටම ඕනම කෙනෙකුට එන්න පුළුවන්. දෙමව්පියෝ සහභාගී කරගෙන හරි අපි සූම් මීටින් එකක් කරනවා සිකුරාදා 28 වෙනි සිකුරාදා රෑ 8ට. ඒකට හැමෝම කියන්නේ එන්න ඕනේ අය දෙමව්පියෝ ඒකතු කරගෙන ඒකට සහභාගී වෙන්න පුළුවන්. අපි එතෙන්දි දුර ප්‍රශ්න තියෙන අයට ඒකට විසඳුම් හොයලා දීලා ඒ වගේ ගොඩක් ඒවට අපි විසඳුම් හොයලා දෙන්න බලාපොරොත්තු ඉන්නවා. මොකක් හරි වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට මැසේජ් කරන්න පුළුවන්. අපි තුන් දෙනාගේ නම්බර්ස් වල මැසේජ් කරන්න පුළුවන්. එතකොට ගෙට් එක පටන් ගන්න වෙලාව ඉඳන් ගෙට් එක ගැන විස්තර කියයි කේෂන් අයියයි දිගන්ත අයියයි තව විස්තර ටිකක් කියයි. ගෙට් එක පටන් ගන්න වෙලාව ඉඳලා ඉවර වෙන වෙලාව වෙනකම් වගකීම සම්පූර්ණව ගන්නවා.
එතන ඉහාට නැහැ පටන් ගන්න වෙලාව නම් ඉවර වෙන වෙලාව වෙනකම් වගකීම ගන්නවා ඒක අපි ලිඛිතවත් ආයතනයට ලියලා දුන්නාද අපි ඒ වෙලාවේ වගකීම ගන්නවා කියන එක මොන හරි තව ප්‍රශ්න තියෙනවා නම් අහලා දැනගන්න පුළුවන් එතකොට ගෲප් එකට ඇඩ් කරපු නැති අය ඉන්නව නම් ඇඩ් වෙන්න බැරි වෙච්ච අය කියන්නේ මේ ගෲප් එකට ඇඩ් වෙන එක මේ ගෙට් එක බලාපොරොත්තු වෙන්න නෙමෙයි ඕනෙම කෙනෙකුට අපි එන්න කිය තියෙන ගෲප් එකට මේ හේතුව ඔයාලට මොන හරි මිස් වෙච්ච නෝට් එකක් මිස් වෙච්ච ලෙක්චර් එකක් ගැන දැනගන්න ඕන නම් ගෲප් එකට එන්න කියලා අපි කියලා තියෙනවා හල රාසිය දෙකේම අයට ඒ නිසා තව කවුරුහරි ඉන්නව නම් නම්බර් එක අපේ නම්බර්ස් කාගාවත් නැදියා ඉන්නව නම් දැන් මං නම්බර්ස් දෙන්නම් ඇඩ් කරගන්න ඇඩ් වෙන්න මොඩ මැසේජ් එකක් හරි දිගන්ත අයියට හරි කේෂාන් අයියට හරි දාන්න මේ කේෂාන් අයියේ තව තියෙන දේවල් ගැන පොඩ්ඩක් කියන්න තියෙන දේවල් නම් ඔක්කොම කිව්වානෙත් මිනංගේ පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා මෙතන ඉන්නවා සමාජශීලී වෙන්න කැමති නැති තනියම ඉන්න කැමති පිරිසක් පිරිසක් කියන්නේ දෙතුන් දෙනෙක් ඇති මම ඒ කල්ටි ඉල්ලන්නේ ඔයාලා එන්න කියන්නේ ඔයාලගේ සමාජශීලී වෙන්න කැමති නැත්නම් ඒ විදිහට ඉන්න එක අපිට ප්‍රශ්නයක් නෑ මොකද අපි වලෙන් එන්න කිව්වේ නෑ ඒත් අනිත් තමයිගේ චාන්ස් එකට බාල්දිය දාන්න නැතු ඉන්න try කරන්න ඒක ලොකු දෙයක් අපිට මොකද මේ උදේ ලොකු ප්‍රශ්නයක් වුණා අපි තුන් දෙනාට ඒකයි පොඩි ඉල්ලීමක් කරන්නේ ගෙට් එක ගැන කියන්න තියෙන්නේ අපි පොඩ්ඩක් ගෙට් එක වෙන දේවල් ගැන කියන්නම් ගේම්ස් වගේක් තියෙනවා ගේම්ස් වලින් දිනන කට්ටියට ටැගි දෙන්න plan කරලා තියෙනවා මං හිතන්නේ දිගන්ත තව අය dance item එකක් වගේක් තියෙනවා ඒ වගේ items වගේක් තියෙනවා සර්ලාට invite කරලා තියෙනවා අපි DJ එකක් තියෙනවා සහ photography තියෙනවා අපි ආරාධනා කරනවා විතරයි පැහැදිලිව කියන්නේ ආරාධනා කරනවා විතරයි කිසිම බලකිරීමක් නැහැ ලබන 31 වෙනිදට Google form එක අපි close කරනවා කැමැති කට්ටිය ඊට කලින් apply මේ fill කරන්න එක අර කිව්වාගේ Zoom meeting එකක් තියෙනවා join වෙලා අපිත් එක්ක කතා කරලා ප්‍රශ්න ඉදඳ ගන්න පුළුවන් දුර ප්‍රශ්න සහ තව තියෙන ප්‍රශ්න දිගන්ත කියයි තව විස්තර ටික දිගන්ත ගානක් දැනට මේ Google sheet එක fill කරලා තියෙනවා අයියා මේ එකෙන් උවමනාව තියන අය ඉන්නව අර උදේ කිව්වේ වෑන් කතා කරගෙන මේකට එන්න plan කරලා ඉවරයි ඉන්නවා මේ ඉන්නවා ඔව් මම දැන් නුවර කට්ටිය නේද නුවර කට්ටිය දිගන්ට කියපුවේ තේරුන්නේ නැහැ මං හිතන්නේ මේ නුවර ඉන්න කට්ටිය මං හිතන්නේ ඔක්කොම එකතු වෙලා එක වෑන් එක කතා කරගෙන ඉන්න plan කළා තියෙනවා කියන්නේ එච්චර උනන්දුව තියෙන කට්ටිය ඉන්නවා ඒ අතරේ අර වගේ බාල්දි දාන්න බලන් දෙතුන් දෙනෙකුත් ඉන්නා ඉතින් පොඩි ඉල්ලීමක් කරන්න ඒ කට්ටියෙන් අනිත් තමයිගේ chance එක නැති කරන්න එපා කිස්නේ ඔයාලගේ මේ contact numbers මොන හරි දාන්න පුළුවන්ද හරි දෙන්න net නංගි දෙන්නවද 077 ओके 80 ओके 57 හරි 617 මම ගියන්ට වෙලා කියන්නේ ආයි මම කියන එක පැහැදිලි නැද්ද නෑ ආයි කියන්න නෙත් මිචුටකින් මේ චාමනි ඔයාගේ මයික් එක ඔෆ් කරගෙන යවන හරි එතකොට පැහැදිලි thank you 077 330 88 35 thank you
වාඩ තව දෙයක් කියන්න තියන යාළුවනේ මේ දැන් ඉන්නනේ සාමාන්‍ය ගෙදර ප්‍රශ්න තියන අය කියන්නේ ගෙවල්ලි වන්නේ වගේ නිකන් අපිට වගේ නිකන් ප්‍රශ්න තියන නැ කට්ටි ඉන්නවනේ ඒ අයට පුළුවන් අපි මේ Zoom meeting එකක් arrange කරනවා අනිවාර්යෙන් ලබන සිකුරා මේ සතියේ නෙමෙයි ලබන සිකුරා සිකුරාද විතර ඒකෙදි ඒ Zoom meeting එකට සම්බන්ධ වෙලා ප්‍රශ්න ගලගන්න පුළුවන් අපි මේ අපි පුළුවන් තරම් උත්සාහ කරනවා සර්ගෙන එක්ක අපිට සම්බන්ධ කරගන්න ඉදාට බැරි වුණොත් ඒත් තමයි අපි කොහොම හරි Zoom meeting එක ගන්නවා මේ ඔය දුර ප්‍රශ්න තියෙන ළමයින්ගේ ඒ ගැටලු ටික අපි සිඳුනවා ඉදාට අපි මේ Google Sheet එක fill කරන්න කියලා හැම වෙලෙම මතක් කරන්නේ අපි ඉස්සරහ වැඩ ටික plan කරගන්න විතරයි. ඒ කියන්නේ අපිට මුකුත් එයින් යන plan කරගන්න විදියක් නැහැ. එන ළමයි සංඛ්‍යාව දැනගන්නේ නැතුව. නැතුව ඕගොල්ලන්ට බල කර කර මතක් කරනවා කියන එක නෙමෙයි ගෙන් කියන්නේ. ඒක තමයි හිතලා තියෙන්නේ උදේ ඒගොල්ලෝ හිතලා තියෙන්නේ අපි මේ හෙනඳ ඕගොල්ලන්ට බල කරනවා ඒගොල්ලන්ට මේක ඒගොල්ලම නිකන් අර මේ ගොල්ලන් ලොකු පීඩනයක් දෙනවා කියලා තමයි ඒගොල්ලෝ ඒක කියලා තියෙන්නේ මේ ඒක නිසා ඉතින් එහෙම කරනවා නෙමෙයි එන අයට මේකට සම්බන්ධ වෙන අයට ඒකේ හැමදේම ඉස්සරහට දැනගන්න ඕනේ එන්න හිතාගෙන ඉන්න අයට ඒ වගේ ටයිම් මැනේජ් කරගන්න ඕන නිසා තමයි අපි මේ මේක ෆිල් කරලා දෙන්න කියලා කියන්නේ ඉක්මනට 30 වෙන්න කලින් අනිත් එකේ ආයතනයට කෝල් කරලා ගෙප් කරනාට අපි තෑන්ක්ස් කරනවා මොකද යා නිසා තමයි අපිට පර්මිෂන් හම්බුනේ ආයතනයෙන් මේක කරන්න. ඇත්තටම එතකන් අපි පර්මිෂන් හම්බෙලා තිබ්බේ නැහැ. එයා කියලා තිබ්බේ නිකන්ද ඔව් ඒකත් කිසිම කතාවක් නැහැ. මොකද මේ අපි කියන්නේ මට වඩා මෙතන ඉනවා කේෂාන් මල්ලි දිගන්ත පොට අපේ නිතු මට වඩා ඒගොල්ලෝ සෑහෙන්න මේකට මහන්සි වෙනවා. ඒක කියන්නේ මොකද මට කියන්නේ මගේ පෞද්ගලික ප්‍රශ්නෙයිද මට හරියට ඒකට යන්න වෙලාවක් නැහැ ඒගොල්ලෝ වැඩවලට උදව් කරන්න. එයාලා ඒ වුණාට ඒක يعني තමන්ගේ දෙයක් විදිහට ඒ කියන්නේ අර ස්කෝල් එක තියෙන ගෙට් ටුගෙදර් ගැන සාමාන්‍ය يعني ගෙට් ටුගෙදර් ගැන සාමාන්‍යයෙන් ওই ස්කෝල් එක වගේ දෙයක් නම් කමන්නේ يعني යාළුවෝ ඉන්නේ අඳුරන අය ඒත් මෙතෙන්දී ඔයාලා කිසි කෙනෙක් මේ ළමයි අඳුරන්නේ නැහැ දැකලවත් නැහැ ඉතින් මේ ළමයි හදන්නේ ඔයාලට ඒ කියන්නේ කට්ටිය එකතු වෙලා කියන්නේ මෙතන තැවිලා විනෝද වෙලා එකිනෙකට අඳුරගෙන කියන්නේ මෙතන කියන්නේ ටීම් එකක් විදිහට ගොඩාක් දේවල් කරන්න තමයි මේ ළමයි හදන්නේ. ඔයගොල්ලෝ එකට හෙල්ප් කරන්න. සේෆ්ටි එක ගැන කිසිම කියන්නේ බය වෙන දෙයක් නැහැ. ආරක්ෂාව තියෙන මුදෙත් එල්ප් එක ආයතනේ අපිට ගණල සර්ලා හැමෝම එතනට දාට යනවා. බය වෙන කිසිම කාරණයක් නැහැ. ඔයාලට කියන්නේ යන්නේ යන දුරපසුකම් තිබොත් ඒවටත් ඒගොල්ලෝ ඔයාලට විසඳුම් හොයලා දෙයි. එහෙනම් මම කියන්නේ මේ කියන්නේ අනවශ්‍ය විදිහට ප්‍රශ්න දාගන්න නැතුව එකිනෙකාට සහයෝගයෙන් ඉඳලා මොකද ඔබ මෙතන ඉන්නේ වැඩි හිටිය අය මං හිතන්නේ මේ පොඩි ළමයි මෙතන ඉන්නවා ඇති කියලා ඒගොල්ලොත් එක්ක يعني මේගොල්ලොන්ට සපෝට් එක දීලා ඒ වැඩේ හරියට කරගන්න ඕගොල්ලෝ උදව් කරන්න මෙයාලට මොකද මෙතන ඉන්න ඕගොල්ලොන්ගේම සහෝදරයෝ කියන එක ඕගොල්ලන්ගේ හිත අනිවාර්යෙන් තියෙන්න ඕනි ඒක තියෙනවා නම් මේක මෙච්චර මේ plan කරන්න අමාරු දෙයක් වෙයි කියලා මම හිතන්නේ නැහැ. තමන්ගේ හිතින් මේකට يعني කිසිම අකමැත්තක් නැතුව ඇවිල්ලා තමන්ගේම අයත් එක්ක මෙතන දැන් يعني එල්පෙක් ආයතනයේ දැන් මේකෙත් කරන්නේ يعني මිනිස්සෙක් කොහොමද හසුරවන්නේ? අපි මේ මෙච්චර ඉගෙන ගන්න ඒවනේ. ඉතින් මම කියන්නේ ඔයගොල්ලෝ එහෙම නිකන් හිතවල කහටවල් තියාගන්න නැතුව හැමෝම එන්න එදාට ඇවිල්ලා විනෝද වෙලා කට්ටිය අඳුරගෙන සතුටින් ගෙදර යන්න කියලා තමයි ඔයගොල්ලන්ට ආදරෙන් මතක් කරන්නේ. කන්ටැක්ට් නම්බර් එක ආයේ කියන්න පුළුවන්ද?
බිංදුවේ හැත්තේ හතයි. විශේෂමලි අනිතු කියන්න නම්බ එක. බිංදුවේ හැත්තේ හතයි අසූවයි පනස් හතයි හයසිය දාහත. Hari, thank you. Then mama kan nala bola pun mana tarang? Ah? Kalau ada game nak plan ke lagi nanti? Ntar bola preskran, kita bola preskran. Ini muka tu. Eh tahu kan tino, patr kolayan kan, patr labalat dino, dene kekalan patr labal lagi dahas kerana, patr labal ini ada patri, hatr kapul pita gaya ni be, awasan patri nama podikan, podikan ngoto eh, ege cuit ke alam dini dahas kerana, kapul pita gaya ni tu, dene kinnat tu. Break dance para dance. Balloon dance. Dengan tapi dengan full break dance kat dalam. Saya ada puluhan deh. Ah, mana puluh? Mana kapal dance? Saya kurang kapal dance kat dalam. Pulang board dance. Saya kurang board dance. Pulang break dance. Saya kurang. Break dance balap. Mangga kapal dance. Kaya kena kuat kamu. මේ break dance එක අපි ඊමීට බලමු පුළුවන් ඉතින් මන්න dance ඉන්න බෑ ඔය කියන්නේ නැහැ right වැඩි එදාට මට එන්න වෙයිද කියන එක ෂුවර් නැත්ද දැන් එන්න මොනි right Sunday nih, daru mat Sunday itu hari busy schedule kan kian. Kedawasan kerja tak cari. Keramu. Sunday nih mat mat ker manage kerjaan flow Sunday hari ama hari. Hari ilang ten. Manavidyatun pratipal. Ilang tapi nama. Mana itu? මේකද ඔය කියන්නේ? ඔසේ ටික. මේ අද පටන් ගත්ත තැන ඉඳලා සර්. ආද පටන් ගත්ත තැන එක. මෙන්න මෙතන පටන් ගත්තා.
ඔතන පටන් ඔතන දැන් අපේ අද ගියේ වයස thank you sir right දැන් එකේනම් අපි රැකියාත්මක ප්‍රතිඵල පළවෙනි කියලා ගන්න මනෝවිද්‍යාත්මක මානසික අපි ඇති වෙන වෙනස්කම් හරි ලියන්න රැකියා ක්ලර්මත්යෙන් ඇතිවන රැකියා ක්ලර්මත්යෙන් ඇතිවන මනෝවිද්‍යාත්මක ප්‍රතිඵල වශයෙන් මනෝවිද්‍යාත්මක ප්‍රතිඵල වශයෙන් ඵලයන් වලට ලියන එක කරනු ලබන කාර්යයන් අමතක වීම කරනවන කාර්ය නමතක වීම කරනු ලබන කාර්යයන් කෙරෙහි අඩු අවධානයට අවධානය යොදලා කරනු ලබන කාර්යයන් කෙරෙහි අඩු අවධානය අමතක වීම අමතක වීම රැකියා අතෘප්තිය අඩු ස්වයං අභිමාන අන්නය නුරුස්සන ගතිය ඉක්මනින් තරහයා මානසික අවපීඩනය කලහකාරී බව යනාදී අහිතකර ප්‍රතිඵල නිර්මාණය කරන ලබයි
හරි ඊළඟට තුන්වෙනි එක භෞතික හෝ ජීවවිද්‍යාත්මක ප්‍රතිපද මේ දෙවෙනි එකේ දෙවෙනි එක භෞතික හෝ ජීවවිද්‍යාත්මක ප්‍රතිපද physical outcome භෞතික හෝ භෞතික හෝ ජීවවිද්‍යාත්මක ප්‍රතිපද මෙලිය භෞතික හෝ ජීවවිද්‍යාත්මක වශයෙන් ඇතිවන භෞතික හෝ ජීවවිද්‍යාත්මක වශයෙන් භෞතික හෝ ජීව විද්‍යාත්මක වශයෙන් ඇතිවන ප්‍රතිඵල ලෙස සලකන්නේ ඇතිවන ප්‍රතිඵල ලෙස සලකන්නේ රැකියා ක්ලමතේ නිසා පුද්ගලයන්ගේ රැකියා ක්ලමතේ නිසා පුද්ගලයන්ගේ රැකියා ක්ලමතේ නිසා පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ ඇතිවන ප්‍රතිඵල වේ සෞඛ්‍ය තත්ත්වයේ ඇතිවන ප්‍රතිඵල වේ සෞඛ්‍ය තත්ත්වයේ ඇතිවන ප්‍රතිඵල වේ ඉහළ රැකියාතති නිසා ඉහළ රැකියාතති නිසා රැකියා ක්‍රමත නිසා රැකී අපෝ ත්‍රි වාක්‍යලයි ලිවරෙන් භෞතික හෝ ජීව විද්‍යාත්මක වශයෙන් ඇතිවන ප්‍රතිඵල වශයෙන් සලකන්නේ අපි ලියාගත්තා රැකියා ක්‍රමත නිසා පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතිවන ප්‍රතිඵල වේ රැකියා ක්‍රමත නිසා පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඇතිවන ප්‍රතිඵල වේ ඉහළ රැකියාත නිසා කියලා අපි කියන්නේ ඉක්බලයක් අධික රුධිර පීඩනයේ අධික රුධිර පීඩනයේ ඉහළ කොලෙස්ටරෝල් හෘදයාබාධ පිළිකා ආතරයිටිස් දරුණු විසේකයක් වුණා දරුණු හිසේකයක් වුණා. බඩේ අමාරු.
අර්ශස්වෙන් රෝගී තත්වයෙන් ඇතිවී අර්ශස්වෙන් රෝගී තත්වයෙන් ඇතිවී හරි දැන් ඊළඟට ලියා ගන්න තුන්වෙනි එක ප්‍රධාන චර්යාත්මක ප්‍රතිඵල කියලා චර්යාත්මක ප්‍රතිඵල චර්යාත්මක ප්‍රතිඵල චරයාව කියලගෙන හැසිරෙන කියන්නේ ස්ට්‍රෙස් තියෙන කෙනෙක් හැසිරීමෙන් සමාජය තුළ අනික් අය ඉස්සරහා හැසිරෙනකොටත් එයාගේ වෙනසක් තියෙනවා. තියෙන චරයාත්මක ප්‍රතිඵල. රැකියා ක්ලර්මත්වේ නිසා රැකියා ක්ලර්මත්වේ නිසා සේවකයාට සංවිධානයේ තුල චර්යාත්මක වශයෙන් වෙනස්කම් ඇතිවේ චර්යාත්මක වශයෙන් වෙනස්කම් ඇතිවේ එනම් පාර්පල්යන් එක අලස ගතිය නිදිමත ගතිය කෑම අරුචිය අනතුරු සිදුවීම් වැඩට නොපැමිණීම් රැකියාවෙන් ඉවත් වීම ආයතනයේ නොයෙකුත් දේපළට පහර දීම දුර්වල කාර්යපරවැරි තත්ත්වය සන්තුෂ්ට නිදිමත වෙන්නේ නැහැ නේ. නිදිමත වෙන්නේ ෆුල් ෆිට් එකේ ඉන්නවා නේ. ප්‍රගෙට් එක දවසට නේද? ඉන්නේ නැහැ සුපිරි. යන්න. ඒ මගේ ලෙක්චර් එකේ දවසට නෑ එතකේ ගොඩක් තරල ඒ කියන්නේ තරල අපුලේ වගේ ඉන්නේ නැහැ ඉතින් අයියක් දාන ඉන්නවනේ මම හැමෝම එක්ක ආ රයිට් ඊළඟ මාතෘකාලිය ගන්න relationship between stress and job performance කියලා ආත්මීය හා රැකියා කාර්යපත්‍ර සම්බන්ධතාවය
relationship between stress and job performance. දැන් අපි හැම වෙලේම හිතන රැකියාවතියයි කාර්යබලය අතර ඍණ සම්බන්ධයක් තියෙනවා කියලා නෑ එහෙම නෙවෙයි රැකියා කාර්යබල වැඩි වෙන අවස්ථාවකදී යම් මට්ටමක ආදතියක් තියෙනවා හරි ඒ කියන්නේ රැකියා ආයතනයක දැන් අපටත් එහෙමනේ දැන් ඔයාලා එක්සෑම් එක ගැන කිසිම ස්ට්‍රෙස් එකක් නැත්නම් එක්සෑම් එක හොඳට පාස් වෙන්නේ නෑනේ එහෙනම් යම් ස්ට්‍රෙස් එකක් නැත්නම් වැඩ කරන්නේ එහෙනම් ස්ට්‍රෙස් එකක් යම් මට්ටමක අවශ්‍යයි දැන් එහෙම සාමාන්‍යයෙන් බැලුව බැලමට මාතෘකාලිලා ඉන්න ආතතිය හා රැකියා කාර්යබල අතර සම්බන්ධතාවය ආතතිය හා රැකියා කාර්යබල අතර සම්බන්ධතාවය සාමාන්‍යයෙන් බැලූ බැලමට රැකියා ක්ල මතේ ප්‍රතිඵල රැකියා ක්ල මතේ ප්‍රතිඵල සංවිධානවල සංවිධානවල කාර්යඵල අඩු වීමට ඉතා දැඩි බලපෑමක් ඇති බව පෙන්වනවා. කාර්යඵල අඩු වීමට ඉතා දැඩි බලපෑමක් ඇති බව පෙන්වනවා. කාර්යපර අඩුවීමට ඉතා දැඩි බලපෑම ඇති බව පෙන්වනවා. මේ සම්බන්ධව කර ඇති පරීක්ෂණවලට අනුව රැකියා ආතතිය හා කාර්යපල අතර දැඩි සරි රැකියා ආතතිය හා කාර්යපල අතර දැඩි සම්බන්ධතාවයක් පෙන්වයි සෑම විටම රැකියා ආතතිය අයහපත් ලෙස කාර්යඵල අඩුවීමට බලනුපායි සමහර ආර්ථික තත්ත්වයන් කාර්යඵල වැඩි කිරීමකට හේතු වෙයි. සෙස්සක්කම් කාර්යඵල වැඩි වෙන අවස්ථාවක් තියෙනවා. මේක ලියාගන්න. Excuse me, sir. Oh, pute.
හරි සර් තැන්කියු
හරි ඉවරයි ළමයි දැන් බලමු මේකේ රැකියාකාරකවල අතර තියෙන සම්බන්ධය ගන්නකොට අපි කියනවා කාර්යඵල උපරිම රැකියාවේ යම් රක්මට්ටමක රැකියාක්තියක් තියෙනවා ඒක රැකියාදී මෙච්චරයි කියලා ගණනය කළා කියන්න බෑ නමුත් ඒක කියන දේ තමයි යම් මට්ටමක ස්ට්‍රෙස් එකක් අවශ්‍යයි කාර්යඵල වැඩි වෙන්න කියලා කියන්නේ කාර්යඵල ස්ට්‍රෙස් එක 0 වුණොත් එම කාර්යඵලත් 0 වෙනවා හරි පරිලියන්න ඉහත රූප සරහන්ට අනුව ඉහත රූප සරහන්ට අනුව ක්ලමතේ වැඩි වන විට ක්ලමතේ වැඩි වන විට යම් සීමාවක් දක්වා යම් සීමාවක් දක්වා කාර්යඵල ඉහළ යන අතර කාර්යඵල ඉහළ යන අතර වරහන් ඇතුලේ P ලක්ෂය එකී සීමාව පසුකල විකස එකී සීමාව පසුකල විකස එකී සීමාව පසුකල විකස නැවත ආතති ඉහළ යන විට නැවත ආතති ඉහළ යන විට සීග්‍රෙන් කාර්යඵල පහළ බහින බව පෙනේ. සීග්‍රෙන් කාර්යඵල පහළ බහින බව පෙනේ. මධ්‍යස්ථ මට්ටමේ ක්ලමතයක් මගින් මධ්‍යස්ථ මට්ටමේ ක්ලමතයක් මගින් මධ්‍යස්ථ මට්ටමේ ක්ලමතයක් මගින් පුද්ගලයන්ගේ ශාරීරික අවයව උත්තේජනයේ වී ශාරීරික අවයව උත්තේජනයේ වී මධ්‍යස්ථමට්ටමේ ක්‍රමතෙන් පුද්ගලයන් ශාරීරික උත්තේජනයේ වැඩි පරිශ්‍රමයක් දරයි. වැඩි පරිශ්‍රමයක් දරයි. වැඩි පරිශ්‍රමයක් දරයි. එමගින් ඔවුන්ගේ
ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිවීම තුළින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව වැඩිවීම තුළින් කාර්යයන් ඉතා මැනවින් කිරීම උනන්දු වේ. කාර්යයන් ඉතා මැනවින් කිරීමට උනන්දු වේ. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා රැකියා ක්ලර්මතයක් තිබෙන විට රැකියා ක්ලර්මතයක් තිබෙන විට වැඩ කිරීමට පෙළඹීමක් ඇති නොවන අතර වැඩ කිරීමට පෙළඹීමක් ඇති නොවන අතර වැඩ කිරීමට පෙළඹීමක් ඇති නොවන අතර අසහනකාරී තත්ත්වයක් ඇති වේ. මේ තුළින් කාර්යඵල ශීඝ්‍රයෙන් පහළ බහි. මේ තුළින් කාර්යඵල ශීඝ්‍රයෙන් පහළ බහි. රූප සටහනට අනුව ප්‍රසස්ත මට්ටමක රැකියා ක්‍රමතය පවත්වා ගැනීම ප්‍රසස්ත මට්ටමක රැකියා ක්‍රමතය පවත්වා ගැනීම රූප සටහනට අනුව ප්‍රසස්ත මට්ටමක රැකියා ක්‍රමතේ පවත්වාගෙන වඩා යෝග්‍ය වේ. රයිට්. අනුමාර්තුකාවකට එන්න ළමයි රැකියා ක්‍රමතේ පරිපාලනය කිරීම. රැකියා ක්‍රමතේ පරිපාලනය කිරීම. මැනේජින් ජොබ් ස්ට්‍රෙස්. රයිට් පුතේ අපි අහගන්න ඔයාලා රැකියාස්ට ඔයාලට මේ උගලන්ට මේ දැන් අපි දුන්න රෙස් එකක් ඇදෙනවයි කියලා ආතතියක් ඇති වෙනවා ඔයාලා මොකද්ද කරන්නේ
පෞද්ගලික රැකියාවේදී කලමනාකරණය කරන ඔයාලා මොනවද කරන්නේ? ජොබ් සෙස්සයක් හැදුනොත් එහෙම මේක කන්ට්‍රෝල් කරන්න මොනවද කරන්නේ? මොනවද සතුටුස් කරන්නේ? මම ජොබ් එකක් කරන්න නැති වෙනාට මම එතන තියෙනවානේ සාමාන්‍ය වෛද්‍ය ආංශයක් ඇදෙන්නේ එම්.ඒ. එකක් ඇදෙන්නේ එතන ගිහිල්ලා බේතියක් ගන්නවා ඉවරයි. මොකද්ද මොකද්ද? ඒ වගේ දැන් සාමාන්‍ය සෆැක්ටි මේ කියන්නේ වැඩ කරන තැනක සාමාන්‍ය තියෙනවා ඇතිනේ තියෙනවනේ මේ උපදේශන ඒ කියන්නේ ඔය උපදේශන ටෙන්ක කරපු කෙනෙක් හරි ඇතිනේ ඒ කෙනෙක් කොහොම වෙනවා ඉවරයි. සින්දුවක් අහනවා සින්දුවක් අහනවා සින්දුවක් අහන්න පුළුවන්. දැන් අපි ડોක්ටර් කෙනෙක් ළඟට යන්නේ අවසානයේ. තව කෙනෙක් ඉස්සෙම වගේ ප්‍රශ්න කියනවා. දැන් මම ස්ට්‍රෙස් වෙලා ඉන්නේ ඇයි කියන එක තව කෙනෙකුට කියලා ඒක චුට්ටක් සැහැල්ලු කරගන්නවා. ආ ඔය එක එක්කනට ඒ තව කෙනෙකුට කියන්න පුළුවන්. දැන් කාන්තාවන්ටම බයලත් දැන් අපි තුන් කාන්තාවන්ට නම් ඔය විශේෂ විවාහ කාන්තාවන්ට මොනවාර ජීවිතේ රහසක් තියෙනවා නම් කාටවත් නොකිය ඉන්න බැරි දෙයක්. ඒක කියන්නත් ඕන. හැබැයි කියන්නත් බෑ. එහෙම දැත්‍තර වල බය නැතුව හස්බන්ඩ්ට කියන්න. මොකද ඒකද හස්බන්ඩ්ගේ මොන හේතුව නිසාත් ඒ රහස එළියට යන්නේ. ඒකට හේතුව තමයි කවදාකවත් හස්බන්ඩ් වලට හැමෝම කන්දේ නැති නිසා. මොකද ඒක නිසා හස්බන්ඩ් හා හා ඉතී ආ ඇත්තට කී අහයි. ඇහුවට එයාගේ ඔළුවේ මොකක්වත් නැවාලා කියන්නේ ඒක. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. රයිට්. හරි ඒකත් අර දැන් ඔයා තව කෙනෙකුට කියනවා ඒක යාය මැනේජ් කරන කල්ද අපි වෙන මොනවද කරන්නේ? අහන්න ජොබ් එකේ නිසා ජොබ් එකේ ස්ට්‍රෙස් එකක් නම් ඒ දැන් මට දැන් ඒ මොකක් හරි නිසා ඇති වෙලා තියෙන ඒ ස්ට්‍රෙස් එකට මම මොකක් හරි ඒක අඩු කරගන්න දැන් මම ඒක වැඩේ හරියට කරගන්න මම කාගෙන් හරි ඇඩ්වයිස් එකක් ගන්නවා දැන් ඒක නැත්තම් උදව්වක් ගන්නවා ඒක ආවරේ ගුඩ් එම හිතර වාදු තින්ටි පැට හොඳයි ඒ කියනවා ජොබ් එකකින් මොකක් හරි ස්ට්‍රෙස් එකක් ඇති වෙන්නේ බලපප හේතුවට වාදු උත්තරයක් දී ගන්න වෙනවා වෙන කාරක එකකට ස්පෙෂලිස්ට් කෙනෙක් එකට ඇඩ්වයිස් එකක් ගන්න ඒ කියන්නේ ස්ට්‍රෙස් එකක් තියෙන කෙනෙක් මොකද්ද මේකද කරන්නේ මගේ අවස්ථාව කොහොම කරන්න කියලා හිතර ඒක ඒක කරනවා ඔය ස්ට්‍රෙස් එක අඩු කරන්න පුළුවන් හරි ඒක ඒක හොඳයි හරි දැන් අපිට පුළුවන් පොදුවේ ළමයි රැකියාතතියක් අහම රැකියාතතිය පාලනය කරන්න එකක් දැන් සේවකයාගේ පැත්තෙන් නම් එකක් අපිට පුළුවන් අපිට පෞද්ගලික ක්‍රම වලට යන්න පුළුවන් පුද්ගල මට්ටමේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් අපිට පුළුවන් අපේ ස්ට්‍රෙස් එක කන්ට්‍රෝල් කරලා අපි ස්ට්‍රෙස් එක හදලා කියලා තීරුම් අරගෙන ඒක කන්ට්‍රෝල් කරන්න අපිට පුළුවන් ස්ට්‍රැටජිස් භාවිත කරන්න දැන් උදාහරණයක් අපිට පුළුවන් එක්සයිස් කරන්න පුළුවන් භාවනා කරන්න පුළුවන් සින්දුවක් අහන්න පුළුවන් අපිට ගැන දන්නේ නැතුව අපිට ඒක කොහොමද කොන්නු සිගරට් එකක් බොන්න පුළුවන් සමහර වෙලාවට ඒක මේ අඩු වෙන්නේ කොහොමද කියලා කියන තමන් තමයි දන්නේ ඉතින් ඒක නිසා මේ විශේෂයෙන් හිත ට්‍රිප් එකක් යන්න පුළුවන් වගේ ඉන්න පරිසර වෙනස් කරන්න පුළුවන් ටික දවසකට ඒ වගේ මේ අපි දන්නේ නේ අපිට පුළුවන් විවිධ ක්‍රම භාවිතා කරන්න පුළුවන් ඊළඟ සංවිධානයටත් පුළුවන්. සේවකයන්ගේ ආර්ථික පාලනය කරන සංවිධානයටත් පුළුවන්. මේ සංවිධානයටත් පුළුවන් යමක් කරන්න. සේවක ආර්ථික පාලනය කරන්න. හරි. get together එකක් පවත්වන්න පුළුවන්. විනෝද වෙන. ඒ වගේ එක එක දේවල් සංවිධානයට පුළුවන්. දැන් සංවිධාන ආර්ථික හැදෙද්දී සංවිධාන වාක්‍ය වගේ සංවිධාන හේතුවක් නැහැ. ඒ හේතුව දැන් අධික සබ්දේ. ඒක හරිය ඔළුවල දෙයක්. ස්ට්‍රෙස් එකක්. එහෙනම් අධික සබ්දය අයින් කරන්න පුළුවන්. අන්න ඒ වගේ ආයතනයේ දෙයක් නිසා ස්ට්‍රෙස් එකක් දෙන්නේ නැහැ. ආයතන පුළුවන් එක අයින් කරන ක්‍රම වලට යන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ දවසේ කතා කරමු චුට් ටික. එහෙනම් අපි අද නතර කරමු. Good night. හරි. හරි. Good night. Thank you sir. Good night. Thank you sir. ඔමාර මඩත් නිඳගෙන නෑ ඔබට. Good night.
මට සර්ගේ නම්බර් එක ආපහු ගන්න පුළුවන්ද? මොකද එක නම්බර් එක වෙනසක් වෙලා තියෙනවා. නෝට් 7171 6694 සර්, thank you. 92 I මම ලියාගෙන තියෙනවා. 94 ඕකේ සර්, thank you sir. Okay, good night. Good night sir.